න හැම දෙනාටම තිරුවන් සරණයි මහා සංගරත්නය නවසරයිම් අද දෙදස් විසි දෙකවර්ෂයේ පෙබරවාන මාසි දහතුන් වෙන ඉරිදා ශ්‍රී ලංකා වෙලාමින් සවස්ස එකයි තිහට අප එකතුන්නේ සද් ධර්ම දේශනය කටයි. කලනමිතරෝ ජාත්‍යන්තර සංවිධානය මගින් පාත්වන සතිපතා පැවැත්ව මේ ධර්ම වැඩසටහනට අනුග්‍රහයිදක් කොමින් අද අපට. මෙල්බර් නගරේ රිපල් රුක් භාවන අධ්‍යස්ථානයේ අලිපති නම කියන්නවස රයි. ගෞරණීය වවැෑගොට පොළ විමල් ඥාන ස්වාමින්ද්‍රයන් වහන්සේ අප හා සම්බන්ධ වෙනවා ස්වාමන් වහන්ස වහන්සේ දම්ස්භාවට පාදනමස්කාර කර පිළිගන්නවා. ඒ වගේම ඔබ වහන්සේට අපි අද දවසේ යොමු වෙනවා. අපට ධර්ම දේශනාවක් කරන ලෙසට කෙටියෙන් හැඳින්ුවොත් අපි සාමාන්‍යයෙන් පෑකට අධික ධර්ම දේශනාවකොත් ඒවගේම යම් කිසි කාලයක් අපි සාමාන්‍යයෙන් ලබා දෙනවා යම් කිසිගෙන කොට ගැටලුවක් තිබුණොත් ඒ එක නිරා කරණය කරගන්න ස්වාමීන් වහන්සේගේ කාලවෙලාව අනුව අපිට ඒක සකස් කරගන්න හළුවන් කොමනොත් ස්වාමින් මාහසිල්මන් නැවතවරක් තාමත්ම ගෞරෙන්න්න වෙනවා අද දවසට නීමිත දහම් කොටස අපට පාදාීන ලෙසට ස්වාමින්න් වහන්ස තෙරුවන් සරණයි. සිදනතුම. හොඳයි පළමම අපි සිල් සමාදංවීම සඳහා කවුරුත් නමස්කාරය කියන්න. නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතු වරහතුෝ සම්මා සම්බුද්ධස්ස බුද්ධන් සරනංගච්චාමි බුද්ධන් සරණංගච්ඡාමි තම්මං සරනංගච්ඡාමි තම්මං සරණංගච්ඡාමි Ang saरangacamanghang sareangaசா दති පබුදध saangacamම दතිMP බुදध saरangaசாமிดතිම් පधmbang sarreangaచම tiampi dhambang saranga cami Nndu tiam pisanghang sarangga cam tiam pisanghang sarreanga cam Taam pibudhang sarrega cam Tatam pibuhang sarreanga cami තතියම් පිදම්ම சරනangaచමි අතියම් පිදම්ම சරනangaචමි තතිම් පි සhang சරනangaචමි තතිම් ප සhang சරනangaචමි சරන ගමන සම්punනආමභන්තේ පානාාතිපාතා වේරමනී ශෙක්හපදන් සමාධයාමී පානාතිපාතා වේරමනී සික්කාපදන් සමාධයාමී අදිින්නදානාවරමනී ශෙක්හපදන් සමාධයාමී. අධන්නදානාවරමනේ සිক্ষපදං සමාධයාමි කාමේ සුමිට්ඨාචාරාර මනී සෙක්කාපදං සමාධයාමි කාමේ සු මෙච්චාචාරාරමනී සිক্ষපදං සමාධයාමි, මුසාවාදාවේරමනී සික්කාපදං සමාධයාමි උසාවාදාවේරමනී සික්කාපදං සමාධයාමි සුරාමීරය මජ්‍යපමාදට්ටානාාවේරමනී ශෙක්හපදං සමාධයාමි සුරාමේරය මච්චපමා දට්ඨානාවේරමනී සිකාපදං සමාධයාමී තිසාරනේන සද්ධිම් පංච සේලං ගම්මන් සාධුකන් සුරක්කි තංකත්වා අපමාදන සම්පාදේ තම්බං ආමධන්තේසාධුසාධුසාධ හොඳ යි සේලු දෙනාම පළමයම තමන් ඉන්න ඉරියව්ව පහසුවෙන් තබාගෙන එන්න ඉරියව්වට කවුරුත් සිහියපේටුවගන්න තමන්ගේ මනසිං ඉන්න එරියව දිහා බලාගෙන මම මේ මොහොතේ ඉඳගෙන ඉන්නේ කියලා ඉන්න එරියව්වට කවුරුත් සිහිියපේටුව ගන්න. මේ මොහොතේ අපි සියලු දෙනාම මේ වාඩි වෙලා තැම්පත්තුලා බලාපොරොත්තු වෙන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ උතුුන් අවවාදයක් අනුශාසනාවක් ස්වනී කරන්නටයි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේම දේශනා කරලා තිබෙනවා. මේ ලෝකේ බුදුරජාණන් වහන්සේ නමක් පහළවෙන්නේ ඉතාම කලාතුරකින්. ඒ වගේම උන්වහන්සේ දේශනා කරන ලද ධර්මය මිහිපිට පවතින්ගෙත් ඉතා කලා තුරකින්. ඒ වගේ මෙම ධර්මය නිවැරදිව දේශනා කරණය පහළවෙන්නෙත් ඉතා කලා තුරකින්. එවගේ මෙම ධර්මය සවනය කල්ලා තේරුන් අරගනී අනුකූලව කටයුතු කරනයි පහළවෙන්නෙත් ඉතා මත්ම කලා තුරකින්. මේ ලෝකයේ මේ දුල්ලභකාරණ අප ජීවිතවලට සම්මක වෙලා තිබෙනවා. භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකේයට පහළ වෙලා උන්වහන්සේ දේශනා කරන ලද, උතුන් සේසත් ධර්මය මේ මිහිපිට පවතින අවධියකදී. අපි මනුස්ස ජීවිතයක් ලබලා උතුන් කල්්‍යානමිත්‍ර ඇසරු තුළින් එම ධර්මය අපි සවනය කරලා තේරුම් අරගන ඊට අනුකෝලව කටයුතු කරන්නත් අපිට භාග්‍ය වාසනාාව උදා වෙලා තිබෙනවා. අපේ ජීවිතවලට මේ ලැබිලතියන මේේ දුල්ල බවාත්තාව මේ මහොතම මේ ප්‍රතිලාබේ වාසනාව කොතෙක් කාලයක් කොතෙක් දවසක් අපිට පවත්වන්න පුළුවන්ද කියන කාරණ අපි කාටුවත් කියන්න බෑ. කොයි මොහොතේ අප ඇති මේ වාසනාව ගිලිහිලා අයාවිත දන්නේ. හේතුව අපේ ජීවිතේ තාව කාලිකයි. බුදුරජාණන් වහන්සේ ජීවිතය උපමා කරන්නේ තනා අග තියෙන පිණිබිඳක් වගේ. තනාගතියන පිණිබිඳ ඕනම මොහොතක බිමට පතිතුවෙන්න පුළන් කිසිම හැයක් හත්තයක් නෑ. ජීවිතයක් එෙහෙමයි. වයිසකද ඕනම කාලයකද ඕනම දවස්සකතිමී ජීවිතය මරණීට පත්වෙන්න පුළුවන් කිසිම හයියක් කත්තියක් නෑ. ඒ වගේම ජීවිතයකන් හරියට කඳමුදුනකින් ගලන ගංගාවක් වගේ. කඳමුදුනකින් ගලන ගංගාම හැම්ම මොහොතීම පහලට ගලාගෙන යනවා ගංගාව කිසි මොහොතක නතර වෙන්නේ නෑ ජීවිතයත් එහෙමයි ඕනම ජීවිතත් උපන් දවසේදරලා මරණී කරා ගලාගෙනය නො කිසිම දවසම් හොතක් නතර වෙනිිනෑ. එවගේම ජීවිතය කැන්නේ හරියට මරණයට නියමුණු ගවයෙක් වගේ ගවයෙක් මරණ තැන කරරගෙන යනකොට තියෙන සෑම පෙවරකිම ලංවෙන්නේ මරණටයි. ජීවිතයක් තිහෙමයි ගෙවන හැම දවසක් පාසාම හැම රාත්‍රයක් පාසාම පැයක් පිනාඩියත් තපපරයක් පාසාමට ීවිතය පියමන්නගන්නේ මරණීටයි. එවගේම ජීවිතය කියැන්නේ හරියට දියක ඇඳි ඉරක් වගේ දියේ ඇඳීට වහාම මැකනවා ඒ මැකනේ ඉරාපිට කවදාක්වත් දකිනෙ ලැබින්නේ. මේ විදිහට ගත්තාම ජීවිතය කැනෙ කිසි මහයියක් හත්තයක් නැති වේග මරණය කරා යන මරණය කරා පියමන්නගන මරණීොයි මෝහතක හෝ මේ ජීවිතේ මැකී යනවා. මරනයේිට නොය හේතුන්ගේෙන් සිද්ධවෙන්නටත් පුළා. ඔය කනබන ආහාරපාන බැරිවෙලාවක් වසක් පිසක්කුනොත් මැරල්න්න පුළාන්. යනඒනකොට පයහැපිලිසිල වැටනොත් මැරෙන්න්න පුළලන් සතෙස් සර්පය දෂ්ටකරුත් මනු සමනුෂ්‍ය කරදරවටලාකුණොත් වාත පිතතුන ටසීම තුන්දස්කිපපුනොත් පරිහරණයක යානවාන විදුලි වැනි දේවල් මුල් කරගෙන ජීවිතය මරණීයට පත්තින්න පුළා. බාහිර වැත්වෙන වසංගත රෝග. ගං අතුරුනායම්මාදී දේවල් මුල්කරකෙන ජීවිතේ මරණයට පත්තින්න පුළුවන්. එනිසා ජීවිතයේ කැන්න තාවකාලිකයි. මරණේ කියන් ඒ කාන්තිම සිද්ධ වෙන දෙයක්. ඒ නිසා පිම මේ ගත කරන්නේ අපේ ජීවිතයේ අවසාන කාලය වෙන්න පුළුවන්, අවසාන දිනකීපය සතිකීපය මාසෙවෙෙන්ඩ පුළුවන්. සමහර වෙලාට මේ අවසාන දවසිවෙඩ පුළුවන්. එමනිසාම අපේ අවසාන බනෑසීම දේශනී වෙඩ පුළුව. ලෝතුරා බදුගෙනකුගේ ධර්මය අපිට හැමදාම සංසාරය මුණගේ හුන්නෑ. තින් මේ මොතේ අපිට ඒවාසන උදා වෙලා තියෙනවා. අපේ මනු සබාහි රාරමුණුවලට යන්න නොදී මේ දේශනයට මුලු දෙසවම්ම යොමු කරගන. මම මේ ධර්ම අබෝධ කරගන්නවායකෙන දැඩි මානසිකත්ය ඇතිකරගෙන අපි ඒ භාගවත් බුදුරජාණන් වහන්සේගේ උතුන් අවවාදයක් අනුශසනාවක්ෂවනය කිරීම සඳාපි කවුරුත් සාධකාරය අප පවත්තුම්. නමුතස්සේ භගවෙතු වරහතු සම්මා සම්බුද්ධස්සේ නමුතස්සේ භගවෙතු වරහතු සම්මා සම්බුද්ධස්සේ නමුෝතස්සේ භගවතු වරාතු සම්මා සම්බුද්ධස්සේ යංකිංචි දුක්හං සම්බූති සබ්භන්තං උපදිීපච්චයා උපදීනන්තේව අසේෂ විරාගා නති දුකස සම්භවෝතිදසා සද්ධාවන්තකාණයක පින්න්නතුනිි භාගිවත් බුදුරජාණන් වහන්සේ අපේ ජීවිතස්වපත්කරන්නට දේශනා කරපු ඒ උතුන්වටිනා ධර්මයක් අපි සවනය කරන්නටයි බලාපොරො ටවෙන්නේ තාගත ලෝතරා භාගවත් බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙන්නේ තාම කලාතුරකින්. තුන්වහන්සේ පහලවනාම තමයි මේ අධාර්ථය සත්‍යය කියනක ලෝකයාට අවබෝධ කරගන්න හැකියාවතිෙන්. ති බුදු කෙනෙ පහලො නාම උන්වහන්සේ වැරින්කට විශාල පිරිසක් මේ ධර්මය අවබෝධ කරගන්නවා. හැබැයි මේ අවබෝධ කරගන්න පිරිසිගත්තාම විවිධාකාර අය තමයි මේ ධර්මය අවබෝධ කරගෙන තියෙන්. එකම පිරිසක් මේ ධර්මය අවබෝධ කරගෙන ෑ. විවිධාකාරයි මේ ධර්මය අවබෝධ කරගන්නවා. සමහරය නොේකාකාරය කර්මිපාකයන්ට ලක්වෙලා හිටිය අයි. ඒ අයත් මේ ධර්මය අවබෝධ කරගෙන තිබවා. ලෝසක ස්වාමීන් වහන්සේ වැනි ඉතාමත්ම දරුණ විදිහට කර්මිපාකවට ලක්වෙලා හිටියයත් මේ ධර්ම අවබෝධ කරගෙන තියෙනවා. ඒවගේම සමහරය නො විපත්තිි කරදරවලට ලක්වෙලා ඒ විපත්ති කරදරෝට ලක්පෙච්චයත් මේ ධර්මය අවබෝධ කරගෙන තියෙනවා. සමාරයි ජීවිතය වරද්වාගර නුවේ කාකාරය දේවල් සිද්ධ කරලත්න සමාරය හොරකං ආදීදේවල් වලට පවාලක්වෙෙලා හිට මිනි මර්පුවාදී අයයි පවා මේ ධර්මය අවබෝධ කරගෙන තියෙනවා. ඒවගේම තවත් සමාරය ඉතාමත් අන්ත අසරණ ජීවිත කත කරපු සුනීත සෝපාක වැනි. ද්ලයා මේ ධර්ම අබෝධක කරගනතියෙනවා. තව සමහරයයි රජවරු සිටුවරු භාක්පොනුවරු වගේ අයත් මේ ධර්මි අආවබෝධ කරගෙන තියෙනු. එදොට බුදුරජාන් වහන්සේගේ ද වැඩින්න කාලේ ධර්ම අආවබෝධ කරකගත් අය දිහා බැලවාම අපට තීරණය කරන්න බෑ මෙන්න මේ වගේ ඇය තමයි ධර්ම අවබෝධ කරගන්නේ අපට හිතෙන්නේ ගොඩාක් සංසාර අපි පිං කරලා තියෙන නිසාපී මේ ධර්මය අවබෝධ කර ගන්න අය ල සැපව අජීවිත ලබපුවායම නැත්තම්වත් පෝසත්කන් තිය හැමදේම පරිපූර්ණයි මේ ධර්මය අආබෝධ කර ගන්න කලපට හිතෙන්න පුළුවන් බුදුරන්වන්සේ කාලේ දිහා බැලුවහ මෙහම අපි හිතන්න බෑ මොකද විධාකාර පුද්ජලුවෝ ධර්මය අබෝධ කරගෙන තියෙනවා. ති උන්වහන්සේම දේශනා කරලා තියෙනවා උපත්ති හයත්තිය නමේ උපත්ති හාය පිල්ලිබඳුව දේශනේදුන් වහන්සේ දේශනා කරනවා සමහරයින්වා කන්න හාබි ජාති කියල කලු උපතක් ලබනො. එකන්නේ උපතින්ම ඉතාමත්ම දිලුඳු වසරන උපතක් ලබනෝ. මේ කළ උපතක් ලබපු අය ඒ ජීවිතය ඉඳගෙන ජීවිතයේ සැපවත් කරන්න තවත් නේ කාරය අකුසල් කරනවා. ඒ අකුසල් කරලා එය ආයෙමත් කළ උපතක් කර යනෝ. සමහරුවම කළ උපතක්ක ලබනොන්. කන්න හාබි ජාති කල උපතක් ලබලා, එඒ අයි හැයි ජීවිතය යම් ප්‍රමාණික තේරුම් අරගෙන පෙරජීවිතවලදී යහපත්දේවල් හොඳ ේවල් නොකරප නිසා තමයි මේ වගේ දුක්කිත ජීවිතය ලැබන කියල හිතලා එඒයයි ජීවිතයේ දම්පින් අංආදී දේවල් කරලා ඒ අය මරණින් මත්තේ ආයමත් හොඳ සුදු උපතක් ලබනවා. සමහරය ඒවගේ දුක්කිි උපතක් ලබපු අය එයි ජීවිතයේ තේරුම් අරගෙන එයයි බණ භාවනා කලා එයයි විමුතියම සාච්කර කර ගන්නවා. ඒවගේම සවත් සමාරය මිලියෝක පදිනවා ඒ අය සුදුපතක්කි ලකේනවා සුක් කහාපි ජාති කකිෙනවා යගපොත බොහොම පිනින් පිරිච්චි ජවිතයක් හෙටිට පේෙනවා. හැමදේම තියෙන අබවබෝග සම්පත් රූප සන්ම්‍යේ මේ ආද හැමදේම තියෙන පරිපූර්ණ ජීවිතයක්. හැබැයි ඒ පරිපර්ණ ජීවිතයක් ලැබෝටයා වර්තමාන ජීවිතයේ ඒ ලැබපුූ සැපසම්පත්වලට මුලාවෙලා එයා ගොඩා කකුසල් කරන්න පුළුවන් පෞ කරගන්න පුළුවන්. වැරදි අකුසල් කරලයා ගිහිල්ලා නිරේගිල් ලපදින්න පුළන් ය කළුපතක්කරා යන්න පුළුවන්. සමහර ඒවගේ සුදුපතක් ලබල ඒ ජීවිතය තුරන් අරං ආයමත් ඒවගේම ජීවිතයක් කරා යන්න පුළන්. ජීවිතයක්ක් ලබේ ඒය ජීවිත තේරුම් අරන් ඒයයි විමුතිය කරයන්නත් එය හැකියාව ලබාගන්නන්න. තෙතර බුදුරන් වහන්සේ ධර්මය තුළම උනහන් සිදේශනා කරන්නේ. මනස අ පදන රූපයනු අපට බෑ සමහරයිගේ කලුපක් ලබපු කෙනකුටත් විමුත්ය ලබන්න පුළලන් සදපතාක් කියල ලබනායටත් විමුත්තිය ලබන්න පුළාන්කයි සෝපාක වැනි අය ධර්මය අවබෝධ කරගත්තේ. සුනීත වැනි අය ඉතාම දිනුඳ පුද්ජල ධර්මය අබෝධ කරගත්ත. ඒ වගේම රාජවරු සිටුවරුගේ හබුවරු ගැනේ ආපිං තියෙන අය ධර්මය අවබෝධ කරගන තියන්නේෙ. තේරිසාමේ ධර්මය අවබෝධ කර ගැනීමේදී. අපිට හිතන්න බෑ මට මේ ධර්මය අවෝධ කරගන්න පුළුවන්ද. මකද අප වර්තමානය ජීවත්වන රටාාවෙන් අපට හිතන්න බැහැ. හැබැයි බුදුරජාන් වහන්සේ එකට අපි දේශනා කරළතින මින දඩඩ. ඒක අපිම තමයි තේරුම් ගන්නුවනි ම මේ ධර්මය අබෝධ කරගන්න පුළුවන්ද බයිද කියනක. උන්වහන්සේ දේශනයද මාලුම්ක පුත සූත්‍රයේ ද දේශනා කරනවා තතාකට බුදුරජාණන් වහන්සේ සක්හය නිරෝධය පිණිස ධර්මය දේශනා කරන මේ පංචපාදානස්කන්දිී නිදහස් වන්න එම නැත්තන් දුකින් නිදහස් වන්න උන්වහන්සේ ධර්මය දේශනා කරනවා. ආන්නේ ධර්මය දේශනා කරනකුඩට සමහරයකි සිත මේ ධර්මීයට පහදින්නවා. හිත පිහිතනවා. ඒයට මේ ධර්මයහගරින්ට පුළුවන්කම ලැබෙනවා. ආන්නේ කෙනා බුදුරයන් වහන්සේ දේශනා කරනවා මේ ධර්මය අවබෝධ කරගන්න භවිය පුද්ගිලයේ කැටිට දේශනා කරනවා. උපමාවකට පෙනෙනවා ගංගානන් ගඟ දෙගුට තලාගලනවා. ඒගුතලාති ගලනකොට ඉතාමත්ම සතතිමත් පුදජිලෙක් කෙනවා. ඇවිල්ල යා කියනවා මට පුළුවන් මේ ගංගානන් නදී පීනාගෙනකුටයන් ඉතින් ජවප සම්පන්න සත්‍යත් පුද්ජලකුටඒක බැරිකමක් නෑගෙනයාට පුළුවන් කියෙනා ආනේ වගේ තමයි මේ ධර්මයේ දේශනා කුණට පහදිනවනම් අපිට මේ ධර්මය අහගරන්න පුළුවන්න්නම් වැටහෙෙනවනම් තේරෙනවාවනම් අන්නයා තේරුම් ගන්න පුළන් මට මේ ධර්ම අආබෝධ කරගන්න ෙදේගේ වර්තමාන ජීවිතයයක් කොහොමිති එක ගැල්ලුවක් වෙන්නේ නෑ. සමහරයට මේ ධර්මය දේශනා කරනට මේ දුකින් නිදහස්වන්න ධර්මය දශනා කරනට හිත පහදින්න. එකට පිළිගන්න නෑ සමල්ලාට. දෙද ඒතුළට තියාගරීන්ද බෑ වැටහහිෙනෑ තේරෙන ආනය අයි බදරන් අස දේශනා කරන්න මේ ධර්ම අබෝධ කර ගන්න අබහියයයි කියලා. එද අනයට මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් කමක් නෑ ඒ හරියට ගංගානන් නදිය. ගොර තලා ගලන්න වෙලාවී ඉතාමත්ම දුුවවල පාරයව්‍යන් පනැති মানනුෂයකවල් කියවා. මං මේ ගංගානංග නද නද එගරට පීනවාුව පාරවත් යන්න බැරි දුරල පුද්ගලවට කියටවත් කිය කරන්න බෑ. ඒවගේම ඇර ධර්මේ දේශනාක නොට ඒ අහරනවත්න්න හිත නැම ඇත්ත නම් ශිලිවෙන් ඇත්තං. ඒ පිළිබඳ යම් වැටහීමක් ඇතිවෙන් නැත්තං. අන්න අයට මේ ධර්මය ඔබොත කරගන්න බැ. දැ සමහරයට යථාර්ථය කියනකටම හිත පිහිටන්නේ. හිත උදාශීනය නොකම් ඇලිවෙන නින්දට යනු හිත. ඒතුළ ඉන්ද බෑ සමරටමමානට අතර්ථය නට හරියාමාට. එහට ඟල නවා මෙහට ඟල්න හරි මාර ඉ තිේ ආන්නේ වගේ අයට ධර්මය අවබෝධ කර ගන්න සිේ ැ ාවක් මගත මේ ධර්මයට අපේ කැමැත්තක් ඇතිවෙන්න්නඩ ඕන. ඒ කැමත් ඇතුවුණහම තමයි අපට මේ ධර්මය කරා යන්න පුළුවන් ඉතේ නිසාම දුකින් නිදහස් වෙන්ඩ. සක්හයනි රෝධයේ පිණස මේ පංචපාදානන් සිංහන්දේ නිහස් වන්න දුකි නිදහස් වෙන්ඩ කතා කරන වෙලාවලදී ආනේ ධර්මයහ නින්ට පුළුවන්න්නම් වැටහෙනවනන් තේරෙනවන හිට පාදිනවනම් අන්නන්නේ අයි මේ ධර්මය අවබෝත කරගන්න බහේ පුද්ලි හැටිට දේශනාකරන ඒක තමන්ට පුළුවන් බලඩ තමන්දිහා මේ බුදු කෙනෙවිය ධර්ම මේ දුකින් නිදහස් වෙන කතාගනට අපේ හිත ඒකට නම්ම සීලි වෙනවද කැමැතිවෙනවද අපඒක ඒ මඟට යන්ඩ සූදානන් දඒක තමන් දිහා බලන්න පුලන් තමන්ට තේරෙනවා මම මේ ධර්මයට කැමැතිද නැද්ද කියලා යදර මේ දුකින් නිදහස් වන්න කතාරනට ඒක හිත නම්ම සීලි වෙනවන කැතිවෙනවන හිත පහදිනවනම් ටහෙන්ෙනවන තේරෙන වවනම් අන්න්‍යයා තේරුම් ගන්නනින් මට මේ ධර්මය අවබෝධ කරගන්න භවවර් පුද්ජලයක් කියලා යකට ඒක තම්මන්ම තමයි අත්්‍යස කරගක කාටවත් කියල කරන්න පුලක් නේවේ අපි බාහිර දවලින් හරි අමාරු දැන්ගි කියෙන තිහේතුක පතිසන්ි තියෙන් ෝ ඉතිේ හරියමාරු හයන්න්න ොකද සමල්ලාටර සුනීත වගේ කෙනෙක් බුදුුණ යකෝමද හොයාගන්න නේද කණ්ඩත් නෑ බොන්ඩත්න උප දින හන කුලේක ඉතිං එතුට හරි අමාරුයි එහෙම හොයාගන්න ඉති එනිසා හොයාගන්න කරමේ බුදුර ජන්වන්ස පෙන්න්නේ තමන්ටමයි ඉේ එනිසා තමන් වර්මානය මොන තත්වේ හිටියත් මාල්ලට ීවිතේ න කාර අප වැර දිච්චායින්න පුලන් සමමාරලාට පාකවලට ලක් වෙච්චා ෙන්න්න පුළුවන් ඉ ඕනම කෙනෙකුට. හැබැයිද ධර්ම යහග නින්න පුළුවන්න ධර්ම ටහක ැත්තාක් ඇතිවෙනන්නම් අවබෝධ කරන්නගල හිතඇතිවෙනවන අන්නයා තේරුම් ගඩොරි අ පහුගේ මනවා තිබනත් එයාදන්න මේ දුකින් නිදහස් වද මේ සක්කාන රෝධය පිණිස කතාකනුට චිත්තම් පක්කන්දති පසීදතිකෙනවා හිත ඒතුරට බැහැගන්නවා පහදිනවා අන තොටයා දැර තේරුම් ගන්නඩ මට මේ ධර්මය අආබෝත කරගන්න පුළුවන් කෙනෙක් කියලා. තීඩ පස්සේ තමයියට අන ධර්මමාර්ගයට පේශවීමේ හැකියාවත් තියෙනවා. එකකඉතින් කාටවත් කරන්න පුළලන්න්නව තමන් මේ පත්්‍යස්ස කරන්න එක මේ ධර්මය පච්චත්තම් ේදී අබ්බූ විං් හිීති. නුවව ඇැති අයි මේ පත්්‍යස්ස කර ගන්න. නිත්‍ර අවබෝධ කරගන්න එකත් කාගංව තාහා ගිහි හරිියන්න මට ධර්ම ආබෝත කරගන්න පුළුවන්ද බයිත කියලලා ඉති බදුරණන් වන්සේ දේශනාකරපුෝ ඒ මිනුන් ගන්න තමන්දිහට දාලා බලන්න පුළන් මට මේ බුදුරාණන් වන්ේ කියන විදියට මේ දුකින්නේ දහස්ඩ ධර්මය දේශනා කරනන මගේ හිතමට පාදිනවද. මේ චතුරාර් සත්‍ය කතා කරනට ඒවා හගනින්ඩ පුළුවන්ද සමාරයට හරි අමාරු එ යට හිත පිහිතන්න. එතොඩානයයි මේ ධර්මය අබෝධ කර ගන්න එහයට අමාරුයි එකයි. එතොට සුදුසුවඇ තමයි මේ ධර්මය තර අහගනින්න්ඩ මේට කැමැත්ත තියෙන. අ හිත එනිසා බුදුරයන් වන්සේගේ ධරම අවබෝධේදී අපිසාාවකයන් හැටියට අප තේරු ගඩෝන මක අපි දුල්ලබ ලැබ ජවස්තාවක්ටි තේරුම් ගන්ඩුවනේ පුළුවන්ද බයිද කියනික. සමල්ලට සමාරුන්ට හිතා ගන්නබ මේක කරන්න පුළුවන්ද. බැයිත කියලා එති ඒකට ක්‍රමහයාගන්න හරි අමාරු මඟත කාටවත් කියන්න බෑන අපිට ඔයා හරියට මේකන හැබැයි තමන්ටඒ පුලො බුදුරජන් වන්සක ධර්මය හර ඉට පස් අපි ඒ කාන්තවසේම අපට හිත ඇති කරගන්න ලොඩි මට මේ ධර්මය අවබෝධ කරගන්න මං සුදුසු පුද්ගලෙක්. එතට අපිට තිෙන්නේ ධර්මය අවබෝධ කරගන්න සුදුසු මාර්ගය යන්න. එතරේ දුකින් නිදහස්සීමේ මාවත කරායන් තර බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට හලවෙන්නම මේ ලෝක සත්වයා දුකින්. නිදහස් කරන්න දෙ ඒ සඳහ තමයි උන්වහන්සේ මේ ධර්මය දේශනා කරන්න එතොට උන්වහන්සේ මේ දුකි නිදහස් වඩ ලෝක සත්‍යයට මේ නිර්වාණ ගාම නිපති ප්‍රදාදේශනා කරනහම ඇත චතුරාර් සත්‍ය දේශනා කරනවා මේ චතුරා සත්‍යය අවබෝධ කර ගැනීමෙන් තමයි අප අන්දවසක මේ ධර්මය අවබෝධ කර ගන්න ඉතින් විශේෂයම සසාාවකයෝ මෙන්න මේ දුක කියන දේ සංසාරය පුරාම මුණ ගැල්ලතිෙන ට එකක ජීවිතයක විතරන්නවේ හැම දාම මොුණ ගෙහිච්චිකත් තමයි දුක දැනෙච්චේ දයක්ත්තමයි දුක අවබෝධ නෝනු එකත් තමයි දුක දුක අපට අවබෝද න්න හැ හොඳුවට දැනවා හම ජීවිතයම දක දැනවා ඒ දුක දැන හිදා හැම ජීවිතයකම අපි ටෝනු නම දුකින් නිදහස් වෙන් දුක නිදස්ව නෝනුන නිසා දුකි නිදහස්වන්න අපි සංසාරය කරපු නැති දේවල් කියන්න බේ තරන් දේවල් කරලාතියනවා. ඒනත්තැේ දුක නිහස් වන්න ැරිව නමගද. හේතුව තමයි මේ දුක කියන්නේ නැති කරන්න පුළලන් කන්න අවබෝධ කරන්න ෝන එකක්. අපි සංසාරය පුරාවට මේ දුකේතියෙන විපාක දෙකක්. ආනේ විපාග දෙකට අපි හැමදාම ලක් පෙනවා. දුකේ තියන විපාග දෙක තමයි සම්මෝහ වේපක්ක සහ පරියේටිත වේපක්. අපේ ජීවිත්තවලට දුහටගත්තාම ආනේ විපාගෙකටි ලක්වෙනවාද විපාග කියන පිදන්නවුව මනහරි කරවා මේක වෙන නේද කාටරි බැන්නොත් කියන්නේ ඔයාටඔෝ විපාක පස්ෙ තේරේ නේද එදර කෙනෙකුට බැන්න මසමල්ලට අපික ආනේ වගේ මේ දුකේ විපාහක දෙකත් තියෙන දුක හටගන්නකොටමන් අන්නේ විපාකයට අපි ලක් පෙනවා. එතර ඒ විපාහක දෙක බුදුරජන් වන්ස පෙන්න්නන්නේ සම්මෝහ වේපක්ක සහ පරියේටිතපක්ක සම්මෝහ වේපක්ක කියන්නේ දුකක් හටගත්ත ගමන් අපි අතර මං වෙන ගතියත් තිෙන මම්මුලා වෙන ගතියත්තියෙනවා. දුකේ හේතු අපිට හොයාගන්න බැරිගතියක් ඒකට ගැන සම්මෝහ වේ පක්ක කියලා වේ පක්ක කියරෙන විපාකේ එතන දුකේ විපහකේ තමයි අතර මංවීම.ඒයි ඒනිසා තමයි සාමාන්‍ය ජීවිතේ මනුසයන් දුකහට ගත්ත මිනිසු නිදරම පස්ලානවා ඇයි අනීමට මෙහෙම උනේ කියලා. ඉති ඒනිසා නිතරම මිනිසුන්ට හිතාගඩබ ඇයි මේ දුකරද මෙච ඇැති වෙන්නන්නේ කියලා ඉති හේතු හා ගද බැරි පස්සන ිනිසන්ට . තින් තමන්ට ේතුව හොයා ගන්න ැරිවුුණහම මිනිස්සු මදකරන්නේ. බැහැරි නිතරම පිරිි සරණප් වාර්ථනා කරනවා. කෝ ඒක පදන් දිපදංවා අනේ වචනයකින් හෝ දෙහෙකින් කෞද මගේ දුක නැති කරන්නේ කියලා අන්න බැහැරෙන් නිතරම දුකට පිරිිසරණ හො. එකට කැන්නේ පරි ඒතිීත වේ පක්ක කියලා නිතරම හොයනවා දුකි නිදහස්වෙන්න්න මඟවල්. ඒ ඒක තමයි ඊළඟ විපාකේ. දුක හටගන්න ොට එක පැත්තකින් අතරමං වෙනවා අනි පැත්තිං. ැරරි පිරන්නේ නවා දැපි මක් යනකට අතර මංුුණනොත්තෙම් ඊර පසිමකද තින් අපි ඉතිං හම්බින හම්බිනායකින් පාරවල්ලහනු. ඇතුට අප ඉතින් පාරහන්නේ දැනගරනි වෙන පාර දන්නවති කර හන්නේ හමන ෙච්චිකමං හනි කොහොම යන්න කියලා ඉතින් සමහරයමකද කරන්නේ පාරවල් දන්නය තුත්තර දෙන නො දන්න අඇද දෙනවා නො ක්විදරතින් සමාම වීඩුවට ත්තර දෙනවර ටන්ඩ ත්තර දෙෙන යුතු විධාකාර විදිට උත්තර දෙනවා අන්නේ වගේ තම අපට සසර පුොරාමත් සිද්ධ වනේ දුක හටගත්තාම අපට හේතු හොයාගන්න බැහැ හේතුහ ගන්න බැරිහනාම අපි කරන්නමකද අනිත්තගේ අන්න පිලිසරවන් පත්යි ඒකර තමයි මේ ලෝකෙ ආගම පහලවෙන්න සට උත්තර සපයන්ට මහන්සිකන්න. එදෝට බොහෝ අය මේ දුකේ හේතු හැටියට ඒය සමහා බුදුරයන්වාසි කාලයහෙම උත්තර දුන්නේ සයංකතන් දුක්කම්මික තමන් කරගත් එක. නැත්තම් පුබ්බ කත හේතු පෙරකර්ම නිසා තමයි දුක් පිඳින්න්නේ. ඉතින් ඒවි දිරි තමයි අය පිළිතුරු දුන්නේ. සමහරය උත්තර දුන්නේ ඉස්සර නිර්මාන හේතු. මේ ලෝකේ ඊස්වරයෝ මවුම්කාරවා අන්න යය තමයි මේ ලෝකය අඩමිකල් ඇතිකරලා තියන. නැත්තං පරංකතන් දුක්කං, මේ ලෝක අනිත් අ තමයි දුක්හදන්. ට සමහරය දෙක මේකට කතාගන සමහරයකවා අහේතු අපපච්චයා මේ දුකට කිසිම හේතුව ප්‍රත්තියක් නෑ ඉතිං ඒවිදියට සමහරය ප්‍රකාශනය කර දුකට හේතුව ප්‍රත්තියක් නැති හැටියට ඒ අය ලෝකෙ අහේතු වාදීංගිලක් කියන්නේ ති මුදදුර අන්වන්සසි වැඩන්න කාල තීටිය සමහරය පරජීවිත පිගන්නත් න ඒළංඟ උපත් පිගන්නත් න ඔොය මේ දුකට හේතු මකුත් කියන්න ලැස්තුවෙන්නේ නෑ එඒ අනිත්‍රම කියන්නේ මේකට හේතුව ප්‍රත්යයක් මක දෙේ අයේ පිළිගන්නනේ මරණින් මතේ තවත් උපතක් කර යනෝකල ආ එපදිල හිටිය කියලා පිළිගන්නත් නෑ ඒ ඒ අය මේට හේතු කියන්න යන්නේ නෑ. ඒ හයට කැන හේතුක වාදී. ඒ අයිල් ආගම් පිළිගන්ඩ ලෑස්තියය නෙවී ලකතිං හැමදාමී වගේ පිරිස් ඉන්නවා හේතුකවාදීින්. එතර අනිත් පිරිස් ලෝක හැමවිලේීමේ දුකට හේතු හැටට සමහරයි පෙන්වමක පෙර කර්ම. උබ්බගත හේතු. ඒම නැත්තංකිවේ ඉස්සර නිර්මාන හිතු මේ ලෝක ඉස්සුර මෙහුංකාර භාවන. ඒම නැත්තං පරංකතන් දුක්ක මේක අනනිත්්‍යයි කරන දෙයක්. ඉතින් මේ පෙරකරමනිසා දුක්විඳනවා කියලා පිඩිගත්ය අය එය හිතුව මෙන්න මේ පෙරකරම තපස් කරල තවන් ලෝන්. අලුතෙන් කනම නොවෙන විදිහයට කටයුතු කරන්න ලෝනි කම්මක්කයා දුක්කක්කයෝ. රමත් සේ වුනාහමතමයි ේදනතර දුක්ෂනැති වවෙන්නේ කියට ම එකට්ටියගේ ගැන්වීමම් තිබුණේ ඉතිංන් නිගඩ නාතතුපුත්තේ වැනි ආගමික නායක ඒවක ප්‍රකාශණයන් කරේ ඒනිසාහය අයමගත කරේ පෙරකර්ම තපස් කරලා තවන්ලෝන් එනි සතම ඒකට්ටි අත්ත කිලමතානයෝගී යෙදින් එ යය හිතනොම කයට දැඩි ලෙස වදහින්සාපයමුණුවම අ කයින් කරපු අකුසල් ගෙවිනවා තැෙනවා කියලා. තපස් කරපුම පෙර අකුසල් තැවිලමු දෙ නැතිවෙලා යනවා. අලුතිෙන් කරම නොවෙනවිදට ඒකයි සමහරජ ජවතු ගෝවුතු බලවතාති සමාදම. බල්ලව වගේ ජීවත්නේ යහිතවම මේ සත්තුව වගේ ජීවත්වනහම කර්ම වෙන්නේ නෑ කතා කරන්නේ. ඒ ඒවගේ හිතේනි සතමයි බුත සසාමාදං වනේ එතරේ ඒ හිතන අර පෙර කර්මත පස් කරලා තවනෝ අලුතෙන් කර්ම වෙන්නේ නෑ කරමශය වෙන කොරටතමයි දුක්ෂේ වෙන්න හි ේදනාශය වෙලා දුක්ෂේ වෙනවා කියලා. ඉතිං ඒ ඒ විදියට අර කර්මය පිළිබඳ දුකට හේතු කර්මය කියලා පිගත්ත ඒවිදියට තමයි කටයුතු කර. ඉති ඉස්වර නිර්මාණය මේ ලෝක ස්වුරු මැවංකාර ලෝකයේ මැවවා ඒ එතමයි මේ දුක ඇතිකරේ කියලා දෙයයි මග හැටිට පෙන්නන්නේ මේ දුකින් නිදහස් වන්න නම් සදහකාලික ලෝකකට අන්නරුන්. ඒ දෙවියල්න්නට ්‍රහ්මයා ලට ගහමතමයි දුකින් නිදහස් වන්න පුළුවන් ඉතිඒ නිසා තමයි ඒ දෙවියන් ලඟට යන්න දෙවියන්ට පුද පූජා කරන්නන්නෝ යාග හෝම කරන්න නේ ැබදයන් වස් කාල නුව යාග කරලතන්ඒේයා හිතනවා ඒ දෙවියන් සතුට වන්න දේවල් කර පුහම දෙදවිය මුකද කරන්න බ්‍රහ්ම යමත කරන්නේ ලෝකයාවේ ඒයාගේ ලෝක තැරයන්න හැබ ඒ ලෝක වෙනස් වෙන නෑ සදහකාලික ලෝක හැටිට කතා කරනවා එතුලේ සදාාකාික ලකට ගයම් පස ප්‍රශනේ ඉවන්න ලෝක විසඳදුන් කියන්නන්නේ න්න මු මේ ලෝක ට විසඳතු දෙන්න දදුගර විසතු දෙන්න බෑ හැබැයිති ොපිෙන ලෝක වහම කවරු දන්නෙනෑ හිතනයි ලෝකට ගම්පාස පස්සනේ ඒවරයි හිති මේක තියනෙනව ඕමරි විඳ දරාගෙනින්වා ඉතින් ගිල්ල හැම් වෙලේීම වැද වැටමින් අන්නේේ තැන්ට යන්ට පාර්ථනා කරනවා. ඉත ඉදිරි මයි සංසාරය පුරාවට බොහෝට අපට මොුණගෑන වර්තමානීත්තියනවා ඔ ටික තමයි ලෝක. වර්තමානෙත් ලෝකය අදුකට පත්වෙනවා. वा ක ැම හ ක පත් ඒ ක පත්चा उन ප බැර පිसाර वा ගට හे हो හැ පकाश කන්න පෙර कारරම හැට යි समाර किයි මේ මේ අනු ටයකරනෙක් ගහදෝසක කියය දෙවියන්ගේ කැත්තිකය විදාාකාර විදිට හේතු කියනවා ඉතින් ඒවට විසුදුනොත් තති පත්සේ දශනා කරනවා පගංවල ප්‍රකාශනත ලෝක හැමදාමකම විදිරි තවයි යන්න එතුර දුක හැමදාමත් මනිසුන්ට තේර නො ොන තාර්ශනය දියුණ තිබුණන දුකින් කියන දේ මිනිසුන්ට අනිවානයෙන් ලක්වනවා. එතර ලක්ව හැමොත මිනිසු දුකටත් නො දක ැන නොයි මනිස්සන් ො දුකින් නිදස් වන ඉති දස්ස වන් මනිස ට පත්සේ අන්න. ඉසල්ලා මනිසුන්ගේ පසන න ඇයි මටමහම න තින් කිය නව ඇටම මුණනේ හේතු. දෝගෙන් ගැලවෙන්නන මෙන්න මේටික කරන්න කියලා ඉති බුදුරජාණන් වහන්සේ ලකට පහලවෙන්නන්නේ ලෝක සත්වයා දුකි නිදහස් කරන්න. ඉතින් ඔන්වහන්සේත් මේ ලෝකයාට මේ දුකට හේතු උන්වහන්සේ දේශනා කරනවා. එන් උන්වහන්සේක ධර්මය තුළ දේශනා කරන්නේ පස්සනසූත් ත්‍රය දේශනා කරනවා. යංකංචි දුක්කන් සම්බෝතිය සබහන්තන් උපදි පච්චයා. උපදීනතේව අ නත්ති දුකස සම්බහෝ කියලා. යංකංචි දුක්කං සම්බෝතිී යම්කිසි දුකාක් අපේ ජීවිතයෙන් අපි විඳිනවානම්. සබ්බන්තං උපදිිපච්චා ඒ සියලූම දුක් උපදීන් නිසා. උපදීනන්තේව අසේස විරාග නිරෝධ මේ උපදීන්ට තියන කැමැත්ත දුරුක ලවිරාගි වෙලා උපද නිරුද්ධ කරානන් නත්ති දුක්කත්ව සම්බව දුකේ හට ගැනීමක් නෑ එතර බුදුරජාන් වහන්සේගේ ශාසනය තුළ සාාවකයෝයතුට අන්නේ ධර්මතාව අවබෝදධ කරගන්න ඕනි දොයතානු පස්සනා සූත්‍රයේ විදේශනා කරනවා ඇයි අපි නිතර මේ තතාගතයන් වහන්සේගේ බණහන් ඒ අ ඇයි මේ තතාගතයන් වහන්සේගේ ධර්මයන්නේ දෙරගෙන අනං යථාභූතන් ඥානාය මේ ලෝකී තින දොයතාවයක් ආනෙේ දොයතාව අවබෝධ කර ගන්න තමයි අපි මේ තතාගතයන් වහන්සගේ බණ නිතරම අහන්නේ. එතරේ දවතාවේ තමයි සමුදය සහ නිරෝධය කියනක නැත්තන් සමුදය සහ අය කියනක නැත්තන් සමුදේ සහ අත්තංගම කියනක. එතන මෙන්න මේ දොයතාවේ අවබෝධ කර ගන්න තමයි අපි මේ භාගතුන් වහන්සේ ධර්මය නිතරම සෙවනී කරන්න. එදර දුරජාණන් වහන්ේ දුකේ හට ගැනීමත් දේශනා කරනවා එවගේම දුකේ නිරෝධයෙකු දේශනා කරනවා. එොට ලෝක සත්වය බුදුරන් වහන්සේ දේශනා කරන්න නිතර මන්ත දෙහෙකඉන්නේ. ඇත සහ නැත කියන අන්තේ තුළ සමහරුලෝකේ හතයිකේ න සමහරලෝකේ නැැේනවා එදර ආගමමාදී පුල් පිළිගන්න කියන නැතක නන්තිේ තුළායි උපතක්න අය මේ වෙන්න. එදර සමහර මේ ලෝකයේ සදහකාලික හැටියට කතා කර නොයි අන්ත දෙක තුළල තමයි ලෝක ඉන්න. දොයන් නිස්සිතංකෝ කච්චායින ලෝකූ ඒ බියන්න. කච්ඡායන මේ ලෝකයා බොහෝ සෙහිම මේ අන්ත දෙෙක තම ඉන්නේ. සමාරු ඇතකනො සමහරු නැතකනවා. එතොට . අත්තිිතංචේව නතිත ඇත සහන්න ඇත එතර බුදුරජාන් වහන්සේගේ ධර්මය තුළ ඇතක නන්තේටත් යන්න නැතුව නැතකන යන්තයටත් යැන්න නැතුව එයඒ හරගන්න මේ ජීවිතය එයි පටිච සමපන්න ධර්මයක් හැටට අවබෝධ කරන ගන්නවා එත ඉනිසා ඇතක නන්තේටය ෙත් නෑ නැතකී නන්තේටය ත් නෑ ලෝක සමු දෙයන් පුව කච්ඡායන යථභූතන් සම්ම ප්ඥාය පස්සතු මේ ලෝකයේ හට ගැනීම මනාකොට දැක්කාන යා ලෝකයේ නැතිතාසානෝ හොති ලෝක නැතකේ නන්තිය නැතිවෙලාෑනවා ලෝකයේ නිතරම හට ගැනීම ස්වභාවය දැක්න්න. නෑක කියන්න බැයි මොකද හට ගැනීමක් පේනවා. ඒ වගේම ලෝක නිරෝධන්කෝ කච්ඡානය යතතාභූතන් සම්මපන්ඥායි පස්සතු ලෝක නිරෝජය මනාං කොට අබෝධ කර ගත්තන දැක්කානම් අන්නේ අයට ඇතකේ නන්තේට යන්නත් මොකද නිරෝධයත්තින එනිස ඇත කියන්න එනිසා බුදුරාන් වන්සේගේ ධර්මී තුළසාාවකව ඇතක කිය නන්තටයන් න්නත්නෑ නැතික නන්තේටයන් ෙත්නෑ. ද ලෝක බොහෝ ආගම් ඇතක නන්තය තියන අනිත්වාදවාද කරනයි නැතක නන්තිඉන්න. එ ඊළඟට උපතක් නෑ ඒ විතයට කතාක් කරනවා තු රනිත් අඇය සහ කාලික ලෝකයක් ගැනතමයි කතා කරන්න හැම ආගමකොන් තියෙන්නේ සදහ කාලික ලෝකයක්. එතන නිත්‍ය ජීවිතයක් ලබනවා ෙරතමි ස්සව ද කල න ්ේ දෂට තම ති ්චේද මරන මත්ත ාස නැවල. එදවටත් මොකුත් කරන්නඩෝනි න ඉන්න කංකාලාල ිල ඉන්න මැන්වට පසකම ඉවරයි කියලා හිතාන්න. ඉතින්. ඇතගේ නත්තේ තිනට පස් යන්න ඒයයි මනොහරි කරලා ඒ තැනට අන්ද තමයි කටිහැමවෙලීම දේවල් කරන්න. එදර හතුන ඒ ෝකඩිකන් පසයන්නව සදහාකාලික වෙනවා. සෝලෝකෝ ස අත්තා. ඒ ලෝක මේ ආත්ම නිච්චෝදුවහ සස්තු අ පෙන්නාාප දම්බෝ. ඒ ලෝකට ගාව මේ ආත්මය සදහකාලික ස්තීර වෙනවා අය වෙනස් වෙන්නේ නෑ එ යන්ත දෙක තමයි හම දාම ලෝක තියෙන්නේ ෙතර බුදුරජණන් වන්සගේ ධර්මය තුළ සාාවකයන් ඔ යන්ත දෙකටම වැටින නෑ එඒ මේ ජීවිතේ එය නිතරම දකින්නේ දුක කියනදේ හේතුවක් නිසා පවතින්න දෙයක් එතරකයි හේතුසාාවකෝ අවබෝධ කරගන්නවාන් යංකිංචි දුක්කන් සම්බෝතිය සබ්හන්තන් උපදිිපච්චයා. මේ ජීවිතයේ යම්කිසි දුකක් හටගන්නවා නම්. ඒ දුක සකස්වෙන්නේ උපදීන් නිසා. උපදීනන්තේව අසේෂ විරහග නිරෝදා මේ උපදීන් ඉතිරි නැතුව නිරුද්ධ කරාණන් නත්ති දුකස්ස සම්භාව මේ දුකේ හැටගැනීම නෑ. දර බුදුරජාන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගත්ත සාාවක ආනෙ තැනට ඇවිලති නන්න අබෝධිට ඇවිලතින්. ඒග්‍රමතම අපි දහම් මැසකිලකියන්. අපි කොඩන්න ස්වාමන්ේ ගැන කීීමට බුදුරයන් වන්සේ කියැන්නේ අ්‍යාසි වත බෝ කෝඩන්නෝ මේ කොන්්ඩන්න දැනගත්තා. මගත්ද. යංකින්චි සමදයේ දම්මං. යමක් හේතුන්ගේෙන් හටගත්තද. සබ්බන්තන්නේ රෝධදම්මං ඒසිල්ල හේතු නැතිවීම නැතිවෙනවා කියලා අන්උන්හන්සේ අවබෝධ කර ගත්තා. ඉතර බුදුරජාන් වහන්සේගේ ධර්මය තුළ අපි නිතරම මහන්සිගන්නේ මේ බනහන්නේ මේ දුකේ හේතුව හොයා. එති සංසාරය පුරාවට අපිට මගන්න දුක දැනුනාා තේරුණා අවබෝධ කරගන්න විතරයි බැරිවුුණේ. එතර සංසාරය දුක දැනුුණා අපි දුකට හේතු හෙව්වා. එතරේ හේතු බාහිරෝන ඉතරම අපිට බාහිර හේතු පෙන්වී. එදරවාර්තමාන ජීවිතය වනත් එහෙමයි. අපි මේ ජීවිතයේ අප්‍රමාණ නන්ඩලතිනවා. අප්‍රමාණ දුක්කින්න්දරතිීනවා සමාරයට ජීවිතයේ නැතිකරගන්න ඉතිලතියෙනවා. ඒවගේ අප්‍රමාණ විදි අපි හම දුක්විිදරත්තියන. පොත් දුන්නොත්තේම අපට ලියන්්ට කියලලා මහපොලුවත් මද වවා අපට විින්ද දුක්ලියන්. නේද ජීවිතයේ විින්දපු දුලියාන් මහපොලුවත් මදගේේ තරමට අපි දුක්විිදිිරතියනවා. එදරේ දුක්විඳන හැම ොහොතේම. අපි හරියට අතරමංගුණා ඇයි අනීමට මෙහෙම වනේ අප බෑරරින් හොයන්න ගවත්මකද කියන්නේ. බෑරරින් හොයන්න ගියොත් කියයි නටක කාලකයි ගහදෝස කියයි පෙරකර්මයක් කියලා කියයි. අන් ඒ විදියට ම අපට සමාජයෙන් හැමවිලීමහෙලදුන්නින්. එ එනිසා අපි සමාල්ලාටේ කිය හේතු අපින මුුත් කරගන්න පුලුවන්ද. පෙර කරම නිසාව මඳතුනත් අපි හිලද කරමේ අයින්කරගෙනින් දත් බෑ. ඒවගේම අපිග ඇැති කරගන්නඩ බෑන් ගහයන්ටකින් කියල පජාවත් යන පුලන් ඉතින් අයිංකරොත් තුොන්දයි ඒත් නැතම් අපි කරගන්න දෙයක් නෑ. එකොට ඒවිදියට අපිටට බාහිර හේතු තමයි හැමදාම මේ සමාජය තුළින් තේ නිසාප නිතරම අන්න අයට අන්නයකින් ඉල්ලන යදින පිරිසක් බවට අපිත් පත්ව වනා. හැබේ බුදුරජාණන් වන්සෙක්සාහාවක ගැන්න කාගින්වත් ඉල්ලන්දියය පිරිසක් නෙවේ. අර සෝතා පන්නයි ගැන කියීනකට ගැන්නේ අපර පච්චය ඥානය කලෙ කත්තින සෝතාපන්න. අපරප පච්චේ කල ගැන පරප්‍රත්තියක් අවශ්‍ය නෑ. සෝතා පන්නයට දුකක් හටගත්තික මගේ අය දන්නවා මොකක් හින්දදමේ දුක ට ගත්ති කියල්ලා හරිටම හතුව බෝධ කරගෙන තියෙන්නේ. ඉද එනිසා ඒ අයට මේ එකක් කෙන ගාන අන්න අවශ්‍යතාව යන්න එකයි සෝතාපන්න අය වෙන තාගංග දහන්නයන්න ඒවගේ වෙන සාතුරව දහන්ඩයන්නන්නේ නෑ කුතු හලිය ඇතිවල් නොය මංගල කාරණ ඒවා කිසි දේකට යන්න නෑ. ඒ අයි කාගෙන්ව තහන්ඩයන්නේ ඇයි අනේ මට මෙහෙමඋනේ ඒ අයට කතන් කතයගෙන් කෙසේද කකිසේද කියෙන ගති නැතිවෙල යනවා. අපි නිතරම ඇයි අනේ මෙහමන්නේේ ඇයි අනේ මේහමුණේ කිය ගහනවා. සෝතතාපන්නයි ම කාගවත් අහන්දියන්නේ නෑ එයද නොතුකා හටගත්තකමං ඇයි මේේ දුක හටගත්ත හේතු. ඉතින් ඒ ඒ නිසා එක්මනින් මකද කරන්නේ හේතුව දන්න හින්දක් එයට පුොළුවන්ක්මනින් හේතුව අයින් කරගන්න. ඉතිං මොක දෙ එයාය හේතුව අවබෝත කරගත් ඒ එකකයි සෝතාප පන්නය කියන හේතු හේතුවත් හේතු නිසා හටගත්ත ධර්මයත් ඒයි මනාකට අබෝධ කරගෙන තියෙ එක සෝතා පන්වනට පරිච්චු සමපාදය ආය නිියයකින මේ අවබෝධ කරගෙන තියන්නේ. ඉ එනිසා බුදුරජාණන් වන්සේගේ ධර්මය තුළ සාාවකයන් හැටියට අපි නිතරම මෙන්න කාරණය අවබෝධ අපි බනපදයක් හැම එකක් මහන්නේ මෙන්න අතාර්ථය අබෝධ කරග තමයි. ඇයි අපි මේ දුක් පවිදින්නේ කර මේ පස්සනයට පිළිතුරු සපයගන්න. ඉතිං අපි ඒ පිළිතුර බුදුරජන්වන්සේ අපිට දේශනා කල තින අපිට තියන්නේ පිළිබඳ සිෂ පිටෝ ගන්න පහමයි අපිට හොයාගන යන්ට ඔන්නෑ. අපි පරිසින කරන්න ඔන්න න්නේ ඇයි අන අපි දුක්වි දින්නනි කියලා අපිට හේතු බුදුරජන්වන්සේ දේශනා කරා. අපිට තියන්නේ කියපු හේතු පිළිබඳු සහිපිටෝ ගන්න විතරයි. ඒනිසා අපි යන්න හැම දුගක් විඳි නොට නිතර්රම ශිෂ පිටවාගන්න ඕොනේ අපි මේ දුක් විදිි නිම කින්දද අන උපදකඇ කෙලෙස් නිසාඒකයි. කෙස් නිසා තමයිි දුක් විදිි ඒක යංකිච දුක්කන් සම්බෝතිය සබ්බන්තන් උපධිපච්චය. යංකිසි දුකක් විඳි නොවානගේ සියල්ල. පපද කියැලන කෙස් නිසා. රාගදේශමෝහ මාන ඉරිසියාහාහංකාරකංවාආදී යන්තා කෙලෙස්තියනවාද. අන්නේ කෙලෙස්නය සාතම අපි දුක් පිණන්නේ කියන ආන්නේ සිහය නන අවබෝධය සම්මාධිට්්‍යය ශ්‍රද්ධහවාදය ඇතිකර ගන්න ටඕනු. ය දොට සංසාරය පුරාවටම අපිට අවබෝධක කරගන්න බැරිවුණු ඔයාගන්න බැරුුණුදේ අන්න බදුජන් වන්ශ අපට පෙන්වා. දැට තියෙන්නේ ඒ සිහිියඋපොදෝගන්න. තරයි අම් මොකද අපිට හදාගන්නදයන්නන්නේ බදුරයන් වන්ස හේතු හොයලා දිලතින් අපිට තියන හේතුව පිළිබඳු සිය පිටවන් මොද අපට සිහිවෙන්න්නීම නොද. අපි සංසාරයේ පුරාවටම සීකරපුවා මේ ජීවිතය සහිකරපුවා ද අපපිට දුකා කටගත්තා මේ කෙලෙස් නිසා දුක්කටගන්නවා කියලාපට තේරෙන්නේ නෑ. අපි ඉතින් බාහිර හේතුමතමයි පේ අාරයන් නිසා මෙයා නිසාරක තිසා ගායු නිසා ඉති නොේ කාර බාහිර දේමතම අපට සිහිවෙන් ඉති ඒ නිසාපි නිතරම යන්නේ. ාහහිරට ඇංිල දෙදික්කරන්නන්නේ මන්ගේ පැත්තටැගිල දෙදික් වෙන්නේ නෑ. ඉතින් ඒනි සබ දුදරන් වහන්ේගේ ධර්මය තුර සසාාවකරන්ට තරම සිහි පේටුවගන්න ඕෝනිි දුකක් කටගන්න හැම මෝතේ මේ දුකගේ හේතුව තමයි අපේ හිත්වොල පහලොවෙලාතින කෙලෙස් එකයි. එනම් මේ කෙස් ඉතිර නැතුව නිරුද්ධකරුත් අන නත්ති දුකස්ස සම්බාව දුකේ හටගැනීම නෑ. ඒනි නිසාතමයි කෙස්වලට මද වෙන්නේ කෙලෙස්හලට කලකිරනවා. දැන් අපිට සංසාර පුරාමට අපි කෙස්සුල්ට කලකිරෙි පිරිසක් නැවේ. අපි කෙලෙස්වලින්තමයි පිහිට බෙරන්නේ. පිහිට බැත්තුවේ. අර්මාර්යත්යක වෙලාකඇවෙල කියන්නේ. නන්දති පුත්තෙහි පුත්තිමා ගෝමිකෝ ගෝහි තතේව නන්දති උපදීහි නරස්ස නන්දනා. යෝ නිරූපදි සෝචති මාරයක් කියනවා දරුවන් ඉන්න දරුවන් නිසාකට ආසතුටු වෙනවා ඊළඟට ගවසාම් ඒවගේම දරුවන් ඉන්නය දරුවන් නිසා සතුට වෙනවා නොපදීහි නරස් සෝචන මේ කෙස්සාහ කෙ සැති කරලා දින ේවල් මේ ලෝකයාට සතුට ඇති කරලා දින මේ වකාටුවත් නැත්තං එඒයි තමයි දුගින් ඉන්නේ හෙදර බුදුරජාණන් වන්සි දේශනා කරනවා සෝචතිපපුත්තේ හිපුත්තිමා දරුව ඉන්නයි දරුව නිසා සෝක කරන්න වෙනවා. ගවවාදී සම්පත්තින ඒව නිසා සූකරඩවනා උපදීහි නරස්ස සෝචනා මේ කෙස්සාහ කෙස් ඇතිකරන දේවල් කියන්නේ මිනිස්සුන්ට දුක සෝකය බය තමයි ඇති කරලා දෙන්නේ. එතට සසර පුරාවට ම අපි මේ කෙලෙස්වලුෙන් කෙලෙසුන්ගෙන් පිලිසරන පැතුව නිසා කෙ දුක හේතුව ක කියල ඇගිල්ල දික්තරපු පිරිසක්. නවේ ඒ නිසා තමයි මේ ජීවිතය අපිට මේ කෙලෙස් නිසා දුකහට ගන්නවා කියලා කියනකොට අපට ඒ පේ ඒක කරා යන්ට හරි අමාරු. අපිට බාහිර හේතු කියෙනවන හරි අපි හිත කැමැති ඒ. අප විින්ඳව හැම විඳ විල්ලට බාහිර හතු පෙන්ෙනවු අපි හරි කමැති. අභ්‍යන්තිරික හේතු පෙන්න්නවොට වැඩරි කැමැක්තක් නෑ. අන්නේ නිසාතමයි අපට දුකින් නිදහස්වෙන් හරි අමාර මග දහනම වෙලේම අපේ බෙහර ැගිල්ල දෙිකරන්න පුරදදු චි ික් පලාලතින්නේ මේ කෙස්වුවරට අපි ඇගිල්ල දෙක්රන්න නෑ. ඉතිම බදු රජාන් වහන්සේ රහතන් වහන්සේලා ැනකි නටේකයි උපදී සුතානන් නොකරෝති බුද්ධ. බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලා මේ කෙලි සුන්ගෙන් කිසිීමම පිළි සරණක් උන්න්නාන්සේලා බලාපොත්තු වෙන්නේ. උන්වන්සලේ එක උපදේසු තානන් නොකරෝති බුද්ධා ුදුරජාන් වහන්සේලා රහතන්වහන්සේලා මේ කෙලි සුන්ගෙන් අන්න උන්වහන්සේර පිලිසන්න පලාපොරොත්වවෙන්නේ. මොද උන්නහන්සර දන්වා මේ කෙලිස් තමයිදු හදල තින එක උහන්සේලා කෙලෙස් නැති කරලා තියන්නේ. කීනාසව කියලා කියන්න. එකොට උන්වහන්සලා කෙලෙස් නැතිකර කියල ිසක්කර දුක්තනි මිති නැතිකරපු පිරිසක් නෙවේ. ඒවගේම වෙනත් බාහිරද හේතු නැතිකරු පිරිසපුත් නෙවේ දැ. දුටි හිතනවා එදට රා රහත්වන කට ගම්මක්ෂේ වෙන්නේන රාහතන් වහන්සේලා කී නාසය වෙන්නේ කෙස්තමයි නැති කරන්නේ තන්හාවතමයි සේ කරන්නේ එම ැත්තුව පෙර කරර්මුණන් වන්සලට සේක්‍ර ගන්න විදිා නෑ. ඒදර කරමයම දුකට හේතුවක් කියල දකිනවන. එදර මකද වෙන්නේ. ඇති කර්මතාමගේ ඉවර වෙලාන හැනි කරමපාක රහත්තුනත් පරිසන් දෙනවා. ඒ වගේම. ගහදෝසාදී දේවල් නිසා දුක්කිවිඳනවා කියලදක්න දෙරහත්තුනත් ගායුනැතිවෙන්නේ තුරත් ගාවන්නවා. ඒවගේ වටපිටාවවෙන්න නිසා දුක්විඳනුවන වටපිටාව නැතිවෙන්නෙත්නේ රහකාරව නිසා දුක්විඳනවා කියලද එතුර දරාකාරු නැතිවන්නෙත්නේ රහතුන තරකාරඉන්න. එතොටේ දුක්කණනි මිති ඕන තන රහත්තුනත් තියන. හැබැයි රහතන් වන්සේන දුකහදන අනේ හේතු අයි කරල තිනේ තමයි උන්වහන්සේලාගේ හිත කී නාසව කියල කෙනෙ සේලු ආසර්ව කෙි සැල්ල න එත උන්හසේලා කෙස් නැවී මත්කතම යන්න උන්වහන්සේලා ආදුකින් නිදහස් වනේ ඉති ඒනිසා තමයි උන්වහන්සේලා කිසිම මොහොතක මේ කෙසුන්ගෙන් පිළිසරණ බලාපොරොත් වෙන්නේ නෑ නමත් අපි සංසාරය පුරාවටම අපේ ජීවිතයට පිහිට පැත්තුවේ පිළිසරණ පැත්වේ ආනස්සාාව රැකවරනේ හැම දෙයක්ම කෙලෙසුන්ගෙන්තම අපි එඒනිසා තමයි අපේ හිත කෙලෙසුන්ට හරි කැමති. කෙලෙස් පවත්තන් අපි හරි කැමැති කෙලෙස් ඇති කරන්න නිමිති තියාගන් හරි කැමති. ඉදේ නිසා තමයි අපි දුක් පිලින්නේ. දැන් අපි ගත්තොත්තේම දැන් අපේ හිතට ආවේගයක් කේන්ති අආකාවත් දැගේ කේන්තිය අහිකරන්න කතාකටනොට කැමැති එයාට ඕනිිය රාවේග වැඩිකරනවන කේන්තිය වැඩි කරනුවන මඟ දෙයා හිතන මේ ආවේගේ තුළින් තමයි තමටසානයක් ගන්න පුලන්. ඒගේ මේ කේන්තියන් තමයි තමට පිටක් ගන්න පුළලන්. නිසා ේන්තිය අයින් කරනවට මිනිස්සු මැති ේන්තිය වැඩි කරනවාට. එේ එනිසා ඒවගේම කේන්තිය ඇති කරගන්න යා දන්නවා තමන්ට අපහසකරපුවා ඉන්දහකරපුවා ඒ තියාගන්නඩෝන දේවාත් හැරයියොත් ඒත් පුලුවන්ක මක්න එනි සතම අපි බැනපුවාට සමාව දෙන්න බෑ අතහැරගණඩ බෑ හේතුවතමයි අර අපි තන්න ඒවා තිබුණොත්තමයි තමන්ගේ අර ආරශශාවට රැකවරණයට නැත්තන් සමන්ගේ නිදහසර මුත්තයට තියෙන් ඉතනි සතමයි මිනිසේවාගේ නිදහස්වට කැමති නෑ ඒ අතාහරට කැමති නෑ පුළන්තරන් ඒවා තවතව තව තව තමන්ගේ මනස්තුූල වර්ධනය කරනවන තම කැමති එඒ සාතමයි ෙ ඇතිවවෙච් ලට ෙලෙසුගේ නැතිවීම කහතාහරනෝට කැමති නෑ. ඉතා අනෙත් එතෝට දුකින් නිදහස්වන්න පුුවන්කමක් නෑ. ඉති කෙස්ු නිසා දුහට ගන්නවාය කියර යම කරරිට අබෝධ කරගත්තනම්. අන්න එයාට පුළුවන් කෙලෙස්ව ආදීන කියනකොටම මෙන්න මේ නිසායව දුක්පි දිනිකිවන්න්න කෙස්වල නිදහස්වඩා හැමතිවෙන. අන්න අර තමයි දුක නිදස්වන්න පුළුවන්කම. එ එනි සාපි මේ දුක්කින්නද හමහොතේ ඇඟල්ල දෙක්කරඩුවනනි කෙස්වලටමක්ක භාහිර කිසිදකට නෙවේ. බාහිර දේවල් අපට හේතුවෙන්න්න පුළඟගේව හේතුවෙන්නේ කෙලෙස්තිනකක් විතරයි දැගහදෝස බලපාන කෙස්තිනකං විතරයි. ර්මදෝස බලපාන්නත් කෙස්තීනකං විතරයි. දිහිත නිගලෙසුනාා මය එකක්වත් බලපෑමක් බවට පත්වෙන්නේ නෑ පුද්ජලෝ බලපෑමක් වන්නඩ පුළුවන් ඒ පුදජලෝ බැලපාමි වෙන්නේ ෙ අමනුෂය ලපෑමක් ව ඩද පුලුව. අමනෂෝ බලපෑමක් වන්නේ ඒත් කිරිස්තනකක් මී තරයි ඒතනය ෙලෙස් කරාමයි කාටුවත් දුක කියීන දේ සකස් කල දෙන්න බෑ මොක දුක හදන හේතුව අයින් කරලා ඉවරයි. ඉතිේ නිසාසාාවකන් ඇටට අපි නිරන්තරමසිහ පිටුව ගන්නෝනිී හැම මහොතේම හටගත්ත වෙलावालदी ही पेටव ගන්නनी ඇයි ම මේ දුुක විदििන්නේ එ तोටाන ुදුර जानवाන් से पට सेसीहपदगाන්න කාणස पहनලतीने අප दुख दििनी में खෙलेස් නිසා दे නිසා වෙला सीही කරणणी මේ जीවිते हमම් दुकांमांग विदििनवाන एसियाल सब बंतांग उपधि පक्ष में केलेस නිසා अने पැත්तेෙන් බलानी මේ के सी तिर ැතුव නිदुद नोंත් नाती दुखका सत සම් බෝ දුකේ අන්න හට ගැනීමක් නෑ. එනිසා සමුදය වගේම නිරෝධයක් අවබෝධ කරගන්නොන්. එත නිරෝධය අවබෝධ කර ගත්තාහම තමයි අ හටගත්ත දුක පිළිබඳව නිති සංඥාද ගන්න නෑ මඟම කියලාගන්න නෑ මගේ කියගන්න නෑ. මොගද දන්නවා මෙන්න මේ හේතුවෙන් මේ දු හටගත්තා මේ හේතුව නිරුද්ධ වෙනකොටම මේ දුක අන නිරද්ධෙනනවා. එතො ඒකකාර නිත්‍ය සුගආත්මෝසින් ගඩයන්නන්නේ එනිසා සමුදය වගේම නිරෝ දෙියත් අප නිතරම දකින්න ටෝනි. මෙන්න මේ හේතුව මේ දුක හටගත්තා මේ හේතු නැතිවනොද නැතිවන එතුොට කෙලෙස් නිසාතමයි දුක හටගන්නන්නේ හිත නිකලෙස් කරගත්තුත් අන දුකින් නිදස් වනවා දැන් අපට මේ මෝතේ දුක් කටගන්න එක හේතු සමට අපේතකේන්. එතක කේන්තී තියෙනකන්තමයි දුග යන කේන් ජයින්කරත අපේ දුගේ නිදහස් වෙනවා. ඉට ඒවිදියට නිතරමේතුර දුකට හේතු හැටියට අපි මෙන්න මේ කෙලෙස් කියෙනදේ අවබෝධ කරගන්න ඕනිේ ඒ එක හරියට අපි අවබෝධ කරගත්තුොත් අපි බුද්ධසාාසනී හරියට පියවරත්තිභසාාවකයෝ බවට පත්මවා. එදර තම හරියටම ශාසනයේ අඩි අත්තිබ්‍යය වෙන්නේ ඒම නැත්තම්මකද වෙන්නේ හැමදාම අපි මේ දුකින් නිදහස් වන්න කියී කියා එක කෙනාපස් යනයක තමයි වෙන්නේ හැමදාම අපීඉතිං මූන බලබලයන්න වෙනවා කෞද මගේ දුක නැති කරන්නේ කියලා අපි පරියේටිත වේ පක්කයට වැටෙනවා හැමදාම දුකින් නිදහස් වන්න එකේ කෙන හය හය හොය හෝය ඒකයි මකද අපි දන්නනෑ කොහොමද මංමේ දුකින් නිදහස් වෙන්නේ එදට කොහොමද දුක නැති කරන්නේ කියලා දන්නේනෑ ද අපි මේ විදියට පුරදුර තිි න්නවා දුක නැති කරන්න කෙස් නැති කරගන්න ඒ කාටෝත් කලා දෙන්න පුළුවන් නවේ කෙලෙස් නැති කරගන්න පේ වැඩ පිලිවල තින කාතුලද එක තමන්තුල තින්නේ තුකරතමයිවන් අප ාර්යෂ්ාක මාර්ගයව වන. එතක් අප ාර්යෂටාංක මාර්ගෝන අපි ටෝනිය එකඒක බාහිරතයන මාර්ගවස්සිතම අපිියන්නේ දුක් නැති කරන්න කියලලා නොේ දවත් කරනවා. අපි පොඩිමහතකටත් එෙන සිහිය කරා. ඇයි. අපි දන්නසිහන්දුක් නැති කරන්න පුළුවන් කියකිල්. මකද අපි හමබෝධයක් නෑ. මකද අභ්‍යන්තිරික ප්‍රශ්නය අභ්‍යන්තරික විසිඳගන්න යන්ති්‍ර ප්‍රශනයක් ලබෝධති ෙන්ඩෝන්. අන්න එතකට තමයි අපිේ මේ හිතේ තියන කෙ කාටුවත් අයි කරන්න බැන්. හිතේ තියන කෙ සහිකරන්න පුලොන් සිහයට. හිතේ තියන කෙ සයිං කරන්න පුලන් සමාධීටටිය හිතේ ඇතිච කෙස් නැතිකරන්න පුලන් සමා සංකල්පයටට සම්මාවාචාවට සම්මාකම්මන්තයට සම්මාජීවයට සම්මාසතියට සම්මා සමාධයට. එම ආයෂ ්‍රාක මාර්ගන්තම යන්න කෙස් නැතිකරගන්න පුල. එහම නැතු වෙන කිසි දේගී කරන්න පුලන්ක. ේ ඒකයි දුක් නැති කර එකම එක මඟයි කියන්නේ. අයමීව අරියෝ අට්ටංගිකෝ මක්ගෝ? ර මේක අභ්‍යන්තක පශ්නයක්ක වුණො තමයි මේ අභ්‍යන්තර විසඳමකටයන් අපිට බාහිර ප්‍රශ්නයක් ව නේද තමයි බාහිරහියට කිය කියන්නේ මගේ දදුකු මරරි නැති කරලා දෙන්න කියලා නේද අනිත්තා කල දෙනදයක් හැටියට හිතන්නන්නේ එක එනිසා අනිත්තයටමහැමවෙලේම අපි පලනවා කෞද මාර්ග හරිට කියන්නේ කෞදමාව ගෙනයන්නේ එෙද හාමුරුව තමයි මේ දුක් නැති කරන්න අප අර යන්න කට මනිස් විතන් නිසා මයිතින් කාලෙන් කාලට එක කෙනා පිටි පස්ස මිනිස්සු යන්න එෙදර මේක මන් කළ තුදයක් හැටි ාවබතු කක ගත්තු එකක ගො කර යන් න්නේ න එකට බන හනෝ ධර්ම නු නමතු ය සහිය කරාගිහිල්ල පමයි. මේ පස්නේ විසඳ ගන්ඩ තියනෙ සමාධිකරාගහිල්ල විතරයි. මේ ප්‍රශ්නේ විසඳ ගණඩ තියනෙ සම්මාධිට්්‍යි කරාගිහිල්ල පමයි. මේ පස්නේ විසඳන්ඩතියනෙ සම්මා සංකල්පය කරාගිල්ල පමණයි. මේ ස පස්්නේ විසඳ ගණ්ඩතියනෙ සම්මමාවාචාදී කරාගිහිල්ල. සම්මාකම්මන්තේ කරාග හිල්ලා. එතු ඩ නාය ෂ ටංක් මාර්ග තුකුට තමයි අපිට දුක් නැති කරන ඒ කායන මාර්ගි වෙන්නේ. එදර මේ බාහිර. නොයිකා දුක් නැති කරන මාර්ගයන් කරපියන් යන්නේ න දැගත්වත්තේ න දව න දුක් නැති කරන්න ඇවෝත්තේ මෝනත ගඩ පුල ම ලකත්ත මොතේමට දුගක්ත්වන නැතකරන්න කියකි ඕන තනම් පිළිතුරයේවි නේද. හැබැයි ඒමන තැබ දැමුොත් මට දුකක්ත්වන මොකත් දේතු කිවත් නොේ කේතුගේ හැබයි කෙ නිසා කියල කවරත් පන් ියක් ලේෂී ක හිතගන්න හරි අමාරුයි.ඒකයි මේ තන්න්නහමනිසා දුක්විදනවා කියලා පිළිතුරක්ගේ කියල හිතාගන්න හරි අමාරයි. මක දේ තරමට අර බත්. හේතුවඇටට පෙන්න්න. ඒවගේම නිදහස්වීමත් බාහිරුවතමයි පින්න්නන්නේ. සහ පීටෝ ගන්න කියලා පිරිිතුර කීපයක් ඒවී නැත්ත අනි තොක්කෝම පොයදුක නැති කරන්න මේ කරන්න අර්ග කරන්න නේ දේවල් කියාවේ නතේ නිසා බුදුරයන් වහන්සේගේ සාාසනේතු ල අපි සාබපකි හැටිට එකයි. හරියට හේතුව අවෝතකරගත්ොත් ඒ වගේ මනි රෝතය අවබෝතක කරත්තොත් අපිටපපුලන්ඒයි මේ බනහන්න මුකරද කියලා බුදුරයන් වහන්ස හනුව දොේතාව අබෝත කරන්නේය තමයි සමදේ සහ නිත සමදයත් අබදක කරන්න නිරෝධයත් අවබෝධති කර ගන්න න්නේ එතොරේ සමදේ නිරෝධය අබෝධ කරගත් හමතමයි එයාට ආර්ය ෂ ාක මාර්ගයේ ති ක අපි සෝත පන් වනකට මේ සමදයඇත් අබෝධ කරගන්නවා නිරෝධය ොට ය මගද පවේසිවෙන්නේ. අඩ හේතුව නැති කරන්න තමයිට පස්සයා එය දන්නවා දුක්කි වෙන්නේ ෙස් නිසා කිෙස් නැති කරන්න්න නම ගත කරන්නඩුවන්. ආර්යෂ නාංක මාර්ගෙයට න් න ෙස් ැතිකරන පතිපදාවන්ට අන්ඩුව කන සුපි පන්න ගැ . අවතරගේකයි සුපටි පන්න කියන්නේ. ඒවගේම බුජ පටිපන්න කියන්නේ මේ ආර්යෂ්ටාංක මාර්ගයට පවේශ වුණා මොකටද. අරකිිලිස් නැති කරගන්න. ඉතිං ඒ විදියට අය ඒකයි හරියටම හේතුූ හොයාගෙන හේතුව නැති කරන්න පාර හයාගන්න. ඉති පාරත් බුදුරජන්ස දේශනා කරබින්ද ඒයි ඒ පාරට අතිනවැේ ඒකටයට ට ම අපි සෝතාප පන්න න සූතති කියය ආර්යෂටංක මාර්ගයටට ආපන්න කියන්නේ ැගත්ත ටන කියන තින් සෝතාපන්න වෙන කොටම ඒ අය හරියටම දුක් නැති කරන මමති පාරි එතුටේ ඇය ඒ සමාධී යත්තන ොරේ එඒ දන්න දුක කිය ාය අතින දුක මදධ ායතින දුක්න රෝධ ානයත්තින දක්කනි රෝධගමී පටිපදාව පිළිබඳුවත් අන්න අවබෝධ ඥානයතියනේ දේ අය කාගවත් පස්සය අන් ෝර්න කාගිංවතා හා යන්නේ දුකහා අටගන්නුවට පස්්නනෑ අයට ඒය ය දන්නවා සිහ පීටනවා මේ දුක තියන්නේ මේ හිතේ තියෙන කෙලෙස්තියනක එදේ අයනි සාතමයි කෙලෙස් නැති කරන්න නිතරම අර මාර්ගගේයටයයි පේශව වවා රාගේදේශ මහනැති කරන්න මතම මේ කට්ට බල්මුග දන්නවා මේ හිතේ තියන මේ රාගදේශු හන්ද කෙස්න සාතමයි ම දවන්න නැත න්නාවන හතම දවාන්න මේ සිතේ තියන කෙලෙස් නැති කර ගත්තුොත්තමයි මමන්න නිවනට පත්වෙෙන්නේ නිර්වාණය කියලන දට පත්තෙන්නේ නිවන කියරන තියා දන්නවා. निरोද ව කියने कि නැතුවීමයිनेාව नेැතුවीයි එකहीරාබනාව නැවीතමයි niබාने ක ඒගේ කෙලෙස් නැවීමම තමයි නිවන කැනෙක නිරෝධීය අනි සංසසී කනු ඒතන් සන්තං ඒතන් පනීතං යදිදන් සබ සංකාර සමත සිරු සංස්කාරයන් සංසිදුව ගත්තානං සබබූපති පඩිනීවක් මේ සසිරු කෙස් ්‍රීසි කරාන අන්නේක තමයි ඒතන් සන්තං ඒතන් පනීතං එතන තමයි සාන්තපනීත තැන දර නිබාන කළ කැනේ. කෙස් නැති තැන නැතන් තන්නාව නැති තන තමයි නිබ්ාන කෙලකයන් එක නිරෝධ සත්‍ය තෝර් නොකොටත් තස්සාඒව තන්නා යසේසේ විරග නිරෝධ චාගෝ පටිනිසක්ගෝ මුත්ති අනාලයෝ තස්සා යඒව තන්නහාකන් ඒ දුක හට කරන උපද්ධන තන්නාවගේම අසේසකයන චුට්ටක්කර ේගන්න චටා ක සේක කැන චුට්ටන් ඇතු රාගැන්නේ තන්නාවට කලකිරෙනවා. ඇයි තන්න්නහාාවට කල කරන්නේ මේ තන්න්නහා මුල්කරගත් කෙස්න සාතමයි දුක්ිවිදිෙන්නන්නේ කියල නිතවරමර කෙස් වලට තමයි ගිල්ලදීකර අන්නන්නේ සාතමයි තන්නාවට කලකිරන්නේ විරාගී වෙනවා. ඉලළඟ නිරෝධ තන්හා නිරද්ධ කරන චාගකයනෙ තන්නාව දීලදාන පරිිනිිසාකගැන විීසිකරනවා මුත්්තිිකින මිදන අනාලියෝ කැන ආලය කරන්නේ නෑ. එද දේවිදියට නිරෝධය ආහරියට අවෝධක කරින් තිනෙන තන්නාව නැතිවීම තමයි දුක්ක නිරෝතිී කැන කෙස් නැවීම තමයි දුක් නැතිවන හත් වනව කෙනන කෙලෙස් නැතිවෙනවා ඒකයි හදර එයා දන්න මේ හිතේ කෙලෙස් නැතුළුත් අන්න නැත්ති දුක් සම්බව දුගේ හට ගැනීමක් නෑ එොත් දුක හටගන්නේ කෙලෙස් නිසා දුක්ක නිරෝධය තියෙන කෙස් නැති වෙචිදාක යංකින්ංචි දුක්කන් සම්බෝති උපදීනන් පේව අසේස විරාග නිරෝධදම මේ උපදීන්ට තින කැමැත්ත. අයින් කලාවිර උපද නිරුද්ධ කරනන් නත්ති දුක්කාස සම්බවෝ අන දුක හටගැනීමක් . එදොට තමයි න්න කෙලෙස් නැති කරන්න කෙස් ඇති කරන දේවල්ලින් නිදහස්වෙන්න සාාවක්‍යයා මහන්සිේ. ගන්න ගතය නිසා බුදුරජාන් වහන්සේගේ ධර්මය තුළ මෙන්න මේ කාරණ අපි අවබෝධ කරග්ඩෝනි ඒ හරි රාබෝධ කරගත්ත තප්ටර් අර ගොඩක් දුක නිදහස්වෙචි පුදචල බව් පත්න කෙනන සෝත පන්න වෙනකුට මහපොලෝ වගේ තියෙන දුක උපමා කරනවා මහපොලෝ වගේ දුකත්තියෙන්නේ එතර සෝතා පන් වෙනකට බුදුරජන් වන් මහපොුවේ නිල්ලිෙරි රංහ පස් ගුල හතක්වෙන් කරලා මහනම ෙල්ලිගෙ හත තරම් පත්තුගල හත තුර වෙල මහපොලුව පස්ස ව ැ වෙලා යනවා ශේවෙලා යන ඉතුර වන්න නිල්ිගට හතත්තරම් පස්ගුලි හතක් විතරයි. අන්නේ වගේ පොමා කලක න මහනනි සෝතා පන්න වන්න කොට නැතිව වෙන දු ප්‍රමාණය මහපොලිේ පස්ස වගේ. ඉතුරුව වන්න දුක්ටික මේ මහපොලේ මින්කර ගත්ත පස්කුලි හත වගේ දුක් හතත්තමයි සෝතාප පන්න වෙනකොට ඉතුර වෙන්නේ. ඇදර සෝතා පන්න ආත් මහතයි ඉපදින්න එක ආත්මයක විඳින්න තියෙන දුක අර නිල්ලිගෙඩියත්තරං හරි චට්ටාක්. හේතුවමකද. එඒ හරිටම අර දුකරදය අවබෝධත කරගෙන දුකහට ගැනීම ේතුවත් අබ නිරෝධත් අවබෝ මාර්ග්‍යත් අවබෝත කරගන ඉතේය ඒනි සයායට ඉක්මනින්ම දුකා කටකත්තකමං අ හේතු අහුවෙන හින්ද හේතු අංකරගන්න හරි පහසුේ. ඒකර මාර්ග්‍යයක්ත් ක්‍රමයක් දන්නවා ඉති එනි සාතමයි අපි වගේ වවාගෙන දුක්විිඳන පිරිසාත් අපි දුග කරගත්හම කරව රක්නෑ. සෝතපන්නට හිමක්නෑ ඒයි හරිට මහතු දන්නවා ජංපිට කවට බැන්න දුක් විදන තුට අපිහිතන්න බැන්න හිද දුක වගේ. සතපන්න දන්නවා බැන්න කියනදේ විනස්වල නැතිව ලගිහිලයිවරයි ඒකම විශ්වය කොහත්යි යහෙන. එතර බැන්න හිදනව ඇත්‍රම දුක තියෙන්නේ බැන්න දේට හිත බැඳනවා. ඒට කැමැති වෙනවා. අන්න නිසා තම දුක තියන්නේෙ. එතට ආනයට ඕන. බැනුමයිහි කරන්නේ බැනුම තියන කැමට අයි කරන්න විරමකත් ැනු අයිහි කරන්න යන්නන්නේ මේ ෙනකොටත් හොමත් අයිංගල ගිහි ඉවරයි. එතුට බැන්න්නේ නෙේ පස්්නේ බැන්නේ එකත්යක හිතේ ඇති කරගන්න ආන කැමැත්ත තමයි පශ්න. ඒ ඒ තුළ හටගන්න කෙස් තමයි පස්්නෙ. ඉතින් ඒක නැතිකරගන්නේ අමාසිකන්නම සකාර බැනුම් අයින් කරන්නඩුවත් බැනපවාය පස්සනක දාඩුවත් යන්නේ නෑ. හි එනිසා තමයි ඉක්මනිම ඒ මාර්ග තමාතුළම තියෙන හිදයි ඉක්මන එයාට පුළුවන්දුක අයින්කරගන්න ඉතිං ඒ විදිහයට ඒකයි සෝතා පන්න අය ඉතාමත්ම චූටි දුකක් මිනිනින්නේ ඉතිේ නිසා ඒ නිකං අර ලෙඩ තේම අපඩ නිකං ඩ සූපත්වනාවගේ ද සමාරයි ලඩක් හැදුර හමේ හොයා ගන්න පෙරුනම් නිතරම කතා කරන්න ලේ ැ නෙවි ොයා ගන්න පෙරිවිචිෙන අන ොකද දන්න මේ ලඩේට හේතුව කියලා ඉති හැම දොත්තර ලගාන හැම පදක්ශණ කරකර එයා නිතරම විහසන්නේ ලඩේ හේතු හොයාගන්න එත හේතු හොයාගත්න්නේ නැත්ව නහමයට හරි අසාහනයක් පෙනවා. එතු කියන්නේ විදියට යම්වෙලාගේ හේතු හොයාගත්තොත් කතා කරන්න සනීපුුණාවගේ ඇති අන්තන් අප හොයාගත්තමොද හේතු කැ ලඩේ හිම එබැයිඉතින් හේතු හොයාගත්තම් ලකු සහනයක් තියෙනවා අන්නේ වගේ තමයි දුකේ හේතු හරියටම හයා ගත්තත් ඒක ලොකු සහනය බව් පත්වනවා ඒකයි සෝතා පන්න වෙනකොටඒ සහන අයට ලැබෙන්නේ එතිේ නිසාපි බුදුරයණන් වන්ේ ධර්මයතුර පුුවන් තරන් මේ දුකේ හේතුව අපි අන සීහ පිටුව ගන්නුන් එහම බැනම් අඩම ගාන සද්ධහවය ඇති ඒකර ගඩන්න අපි මේ දීවිත දුක්පිවිදි අපි හිතේ තියෙන කෙලෙස් නිසා මිසක්ක විර බාහිනදීවල්නිසා එදර තමයි මේ හිත නිකලෙස් කරගන්නඕන්න හිත පිරිසුදු කරගන්න ඕේ හිත පිරිසුදු කරගන්න වැඩ පිළුවවට තුරතුමපියන්නේ තුරතම සීේ කරයන්නේ සමාධී කරායන්නේ ප්‍රඥාව කරායන්නේ ආර්ේෂ්ඨංග මාර්ගි කරායන්නේ තීළඟට ම සතතේ බෝධි පාසකර්ම දියුණු කරන්න මේ වට යන්නන්නේ අන්න එතකොටයි නැත්තං අපි බාහිරුවතමයි පරිසුදදුුවෙන්න්ඩියයන්නේ බාහිර දේවල්තම නැති කරන්ඩයන්නේ මේක ආධ්‍යාත්මික දෙයක් හැට දකින්නන්නේ තුබදුරයන් වහන්සේ පෙන්න්නේ මේ ලෝක සත්‍යයා කෙලිටි වෙලතින හිතේ තියෙන කෙලෙස් නිසා. ඒ චිත්ත සංකලිටතා භික්්‍යවේ සත්තා සංකිලිත්තන්ති චිත්ත බෝදානා විසුද්ජන්ති. මේ සත්‍යවයා කෙලිටි වෙන්නේ සිතේ තියන කෙලෙස් නිසා. හිත පිරිසුදුනු දාගතම මේ සත්‍යයා පිරිසුදු වෙන්න. එනිසා සුද්ධ අසුද්ධි පත්්චත්තා ඥා්‍යමං්්‍ය විශෝදයේ. පිරිසුදුකම පිරිසුදුම කාටුවත් කරන්න බෑ පිරිසුදුකමත් අප පිරිසුගමත් දෙකම කරගඩතියෙන පත්. තමා තුළමයි එකයි සුද්ධී අ සුද්ධි පච්චත්තං ඥාන්‍යම්‍ය විසෝතයේ තවත් යනකුට අපිියෝ පිරිසිදු කරන්න බැහැ එනිසා පිරිස්දු වෙන්නෙත් අපිමයි අපිරිදු කරගන්නෙත් අපේමයි එන හිත පිරිුසිද වෙච්චදා අපි පිරිස්ස දේවී හිත කිලි වන්නදාට අපි කිලිටිවව හැමදාම දුකකරා යාවී එති එනි සා බුදුරයන් වහන්සේගේ ධර්මය තුළ හැම දෙනාාටම ජවි දක් පීටනයයක් කරයක් එන හැම මහොතේ හොදර සහ පිට ගන්න මේ දුක් කායිකද මාන්සිකද. එයට පස්සේ බලන්න ඇයි මේ දුක හට ගත්තේ. එදොට අන්න සහ කරන්න මේ දුක හටගත්ත මේ හිතේ තියන කෙලෙස්්ටිසා. මේ කෙස් ඉතිරි නැතු නිුද්කරොත් අන්න මම්ම දුකිින් දහසව නත්ති දුක්ස සම්බව ආය නම්ම වගේ දුක කටගන්න නෑ. එනම් කෙලෙස් තින සාමයිමට මේ දුක තියන්නේ කෙස් නැතුන න්දු කිය දහශසන ට. තමයියන්න අපි සියෝනි වන පට දැන්කෙට ැතිගන්නේි කම්බ සමාධියෝනි ඒළඟට සම්මාධි්‍යෝනි සම්මාවාචාවනනි වන වර වචන රද ර ගේල ස් තු නි තුොන්න වචනය සංමර කරගන් වෙන තුන මර රය ෂ ගක මර්රගකපට අවශ්‍යවෙන්නේ. ඉතිේ නිසා ඒ විදියට හැම දෙනාටම මේ දුකේ හේතුව අවබෝධ කරගන ඒ හේතුව නැති කරලා දුකින් නිදහස්වෙන්නේ ල බේවාක් ලපී ආශරවාද කරනවා. සසාදු සාදු සාමීන් වවාන්ස අප ප්‍රමාණපින් අප සාම්‍යින් දේශනාව අවසානයේදී කල්්‍යානමිත්‍රීන්ගෙන් ප්‍රශ්නයක් කීපයක් ලැබුණුත් අපකට උත්තරයගන් වහන්සසි වාමන්වාස ම කල්ල්‍යා මිත්‍රීෙන් ිතාමත්ම ගෞරුවෙන් රාධන කරනවා අද දවසේ කාඩ්හරි ප්‍රශ්නයක්ත් තියෙනවාන ඉදිරි පත් කරන්න අත ඔසවීමකින් ඉදිරි පත් කරන්න පුළුවන් කියේලා ඉල්ලා සිරිිනවා. පශ්නයක්ත්තියන අත් ඔස වන්න අවස්ථාව අපට ලබාදන්න පුළුවන්. ඒ කල්ෑනමිත්‍රී අත ඔසවනකන් ස්වාමන් වහන්ස ම කෙටියෙන් ප්‍රශ්නයක් අහන්නන් දැනගැනීමත් පිණස. ඒ බුද්ධ කාලයේදීඔ විශේෂීන්ති ිච්ච දෘෂ්ටිවාදවර එක දෙයක් තමයි වහන්ස අපට සඳහන් කරා මේ ලෝක සමුදයක්ත් ලෝක නිරෝධදැත්නැත්ත ලෝක අන්තයක් තියෙනවා අන්තයක් නෑ ඇති බවත් නැති බවත් කියන ඒ කාරණාත්ෙක් ගන්නකොට. බුදුරජාණන් වහන්සේ රෝහිතාස සූ්‍රය වගේ තැන්වලදිට පෙල්ල දුන්නම ලෝකයේ කියන එක හදාගන්නේේ අ්‍යන්තරික ආයතන ක්‍රියාදාමයකින් කියල වාමන් වහසේ එතකට ඒ ලෝකයි මේ ලෝකයි අතර කොහොමද ස්වාමන්වා සම්බන්ධයක් අපට හදාගන්න පුරා අන්දියා අර ලෝක සමුදය නෝක රෝධී කියල කිව හමගද කියනහත් පෝඩක් පැදිලි කලන ස්වවින් වහස ෙරසරණයි බුදුරජාන් වහන්සේදැ ලෝකය කිය එක නිතරම ආරයවිනිී උන්හන්සේ පෙන්දනවා ආරයවිනිී ලෝකය කියල කැනෙීමේ ආහිතනයන්ට ස්කන්ධයන්ට තමයි බදුරජාන්කෙන ආරයවනේ ලෝකය කැනති. බාහිර ඉරහන්ද තාරකා ලෝ විමේ හැමදේටමත් ලෝකය කියල නො. දර බුදුරජාන් වහන්සයන් වෙලාකු ලෝකයේ ලෝකය කියල කතා කරනොනගේ හැමොහොන්තම උන්හන්ස කතා කරනේ. आ लोग मैं स्खा धर्मियां पिरंदत 19 लोगों के हटट හැම तැन दिीීම देशना करने तोटमी दं आने घतुत्ते में आए तने ගतुत बुद्र जानसी लोग दुका हटट कता करने तो ම आएत लोगों के नितर में सकासवेने म mi ha. napi dan loita an se ge seku idir bale. තියනවා ති මනුෂතා ප්‍රශයක් වෙලා ඉන්න වෙලාවක යට ඒ තමයි ලොකු ඇතට තමගේ පියවරවල් තියන්න පුළුව ඒවගේ වේගගේ යන්න පුළගීතලයක් වගේ. හිති මෙන්න මේ ජවය නිසා මේ පදිවී තිහාර නිසා යට එහිතන දුවෝක කෙරෝරක් ොයාන අන් ෝන කෙලා එ එකො යා හිතන්න මේ පුෘතුවේ ගහ මන්ඩල මේවා ඔස්සයන් ඉතිේ නිසායා මේ පෘතිවේ ඔස්ේ යාබලනවා ගමන් කරලා කියන්න නම තයාට වේගෙන් යන්න පුළුවන් ඉතියා ගියා 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 ඉවරයාන්නතු මේසාකොල ලගත්තු තව වෙනවා ඉතිේ නිසා අන්තිමේටයයා න කනබුණ කාලෙක් මැරලා ඉතින් ගිය ඉවරයක් න අන්තිමිටම අතන මගදී මැල්ල ගියා කියලා එර බුදුරජාන් වහන්ස දේශනා කරනවා ය ාහිර ලෝකේ භාගෙ තුන්ස කතා කරන්න හැයි ලක කෙරවට යන්න තු ලෝක නිදස් වවෙන්නද බ තරන් තන දේශනා කරන මන ලක කිය ල කියන මේ සංඥා සහිත විඤ්ඥානයේ සහිතමී බඹයක් සහිතමී කය තමයි යන ලෝකෙ හැටන හැබයි සංඥා සහිත විඥාන සහිත. එතට මෙන්න මේ මෙතන තමයි ලෝක ලෝකය තියෙන්නේ ලක සමදය තියන්නේෙත් මෙතන ලෝක නිෝධයක් තියන්නේ ලෝක නිරෝධ ගාමණ ප්‍රතිබදාවත් තියෙන්නේ මෙතන කිය න.යි තොට මේ ංචපාදානස්කන්ද තන තම තුර බුදුරජාන්වාස ලෝක තර මේ ෝක හටකග ීමමක් කින්ද තන්නාව නිසා තන්නාව නිසා තමයි මේ ලෝකගේ සකක්ස්වවෙන්න නිතරම. එතුර දන්නාව නැතිවීම තමයි ඇ මේ ෝක නිදහස් වෙනුවකෙන් එත දැන්රහත්වයනක රහන්හන්සේල න්න ඇහෙන් නිදහස් එතර අන්න උන්හන්සේ එකයි දුකින් නිදහස්වෙන්නේ ඒකයි මොකද උන්වහන්සේලා ඇහැට තියන තන්නාව නැති කරනවා. රූපේට තින තන්නාව නැති කරනවා. පංජුපාදාානස්කන්යගත්තු තුන්න්නහසකෙන් රූප සංකය විමුත්තු රූපේ තින යත ස්බභාවම හඳුනාක උන්හන්සේ රපේ නිදහස් වෙනවා. එතොට අන්න උහන්සර දුකින් නිදහස් ඒ එකයි. එතොට ඒදුකින් නිදහස් වවෙන්න මාර්ග න. යි මෙතනම කියලා කියන්නේ එකයි තොට මේ අධ්‍යාත්ම මේ තුළ සිහති පිහිටවා ගැනීම තුළ සමාධය ඇතිකරගනීම තුළල සම්මාධී ඇතිකර ගනීම තුළ තමයි නිදහස වීමමත්ඒක බාර කරගන්නක් නවේ දාපි මොලමක්කිව මේක දුකේ හේතු අභ්‍යන්තරක වඋුණොත්තම අභ්‍යන්තික විසඳ ගන්නේ ැිටවෙලා න දුගේ හේතු ාහිර ඉද නිතර බාහිරම විසිත ගඩයන අනින් තයි ලව විසිඳ ගන්ඩියන එක ගයියට කිය නොදුක් නැති කරන්න කියෙලා. දර මේ ඇතරෙ වුණොත් කාටවත්කිවට වැඩක් නෑ තම කරන්න ඕන එක බදුරැන් වවාන්සැක කියන්නේ තුම් මේ හකිච්චං ආතත් පං මේ කර්තාවේ මේ ක්‍රියාව කරන්න ඕනි ඔබමයි අක්කාතාරෝ තතාගතා තතාගතයන් වහන්සේ කියන මාර්ගූපදේශකප් පමණයි. මාර්ග පෙන්න්න නොදුක් නැති මෙන්න මේසිහ තමයි මාර්ග. සම්මාධිට්්‍යය තමයි මාර්ගේ. ඉතින් අපි පුද්ලයා තමයි ඇත සාාවකය තමයි ඒ සහ කරායන්න තියන වන්හසේ අපිේ වෙනුවෙන් සහය පද්දෝගන්න වැෑ උපත් දොල දෙඩි වි දියන්න තමයි සම්මාධිට්‍ය ඇති කරගන්නඩුවන්. තේ නිසායි මේ ලෝක නිදහස්වේමත් අභ්‍යන්තරිකෝ තියන එකක් මිසාක බාහිර තින එක නෙවේ. එනිසා මේ ජීවිතයම තමයි මේ තාායතන ඒවගේ පංචපාදනස් කන්දා ඇති මේ දුකටම තමයි වනාන්සේ ලෝක කෙලකයන්. ඒඒ ලෝකයේ සකස්වන්න තන්නහම නිසා ඒ ලෝකයේ නිදහස් වෙනෝ කියැන්නේ තන්නාවේ නිරෝධී තන්නාව ඇතිකරන්නන අප යන ලෝකයේ නිදහස් වෙනවා. තුර හයිනොත් නිදහස් කනනොත් නිදහස් පංච පාදානත් කන්ද නත්න දහස් එතුර ඒක නිදහස්නාවම අන්න අපි දුකයි නිදහශවන පු ජිලෙක්න නිදස් වන්න නම් ඒ නිදහස්වීම ඇති කර ගන්නතියන්නේ අභ්‍යන්තරගේතුම සිහිය දියුණකිරීම තුළ සනතන් සම්මාධි්්‍යය දියුණ කිරීම මේ ආර්යෂ්්‍රාංකමාර්ගය තුළ විතේකයි මේ. බුදුරජාණ වහන්සේ ආරය වෙනි නිත්‍රම ලෝකයේ ලෝකයේ කිය කැනීමේ මේ වට තමයි ලෝකයේ කියලා දේශනා කරන්න නතුට හිර විදිී දේවල් ඒවටත් සමුතිවසය අප ලෝකයේ කියලා බුදුරජාන් වහන්සේ දේශනතු ලෝක විදදු කියීනකට උන්හන්සකයි එතන ලෝක පංචුපාදනස්කන්ද ලෝකත්තු බ වන්හන්සේ අවබෝධ කරන්න බාහිර වන්හස ලක ාතු ඒවත් උන්වහන්සේ දිව ලෝක මනුස ලෝක ඒවත් ලෝක දේ ඒවා පව වන්හස අබෝධ කරගන්න එක බුදුයන්හස ලෝක විදුකි ලක කියන්නේ තහැම ලෝක සස්භාවය න්වහන්සේ අවබෝධ කර ගන්නවා. ස බොහම පින්සාවාම න් වහන්ස නහොඳ අප විශාකා මහත්මිය අතව සලතින බතුම අවස්ථතිනවා ප්‍රශ්නයක් දිරිපත් කන තිරසරණයි. ස සාම වහස එතකරුසාමන් වහස බහන්සමරත්තය දුන්න වගේනොන දැන් අපි අප අර්ස්ටන්ක මාග්‍ර ප්‍රතිපදාව පෙන්නොන පංචුපාදනස්කන්ති සමුද නිරෝධය තැක දැකකැනේ විදිියයට බලබල ඉන්න පුළුවන්න්නම් එතකොට ඇත්තටම මේ ට මම බහම පලන්පුල්ොන්ලාට එහම ඒ දුක්ක එහෙම නැතිවෙනෝ වගේ මට තේරෙනවා කියැනන්නේ එතන මේක පංචිපදානකන්ධයක් නේද කියලා දැනනකොටම ඒකට සිත පිහිටුවල බලකොටම ඒ අල්ලගත්තොත්වන්න මේ අල්ලගෙන සංකාරකො දුක මේ දෙකට මේ යන හැටිය එතන මේ මේ අතේරුම් ගත්හම නැතිවෙන හැටීමට උුනරසාන්හස දැන් මේ බදාමදුරුදෙන් ඕෝක විස් කිය දැන් බල කියලා ඉතිරූපා නිතරූ පස්ස සඳයෝ ඉතිවේද තිබේදනස් සන්දය අත්තග මෝ කියලා විස්තරයක් කරනයි තැන් එච්චරයහෙම බලන්නට ක් අමම සාමාන්‍යෙන් එක්මට මේ දේවස් තෙද්දරන්නේ ඉතින් ඒ මොකක්්දශමෙන් ඒගක් හටග ඇදිදඒච්චරෙක්මට සිත් වෙනශ්‍රලයනකොට ඒ සමුදය නිරෝධය කහොම දල්ලගෙන පල්ලලාන්නමකමෙක් ගැන කොඩස බොහෝ දුරටම අපිට ඇත්තටම දැන් දෙයක් හටගත්තට පාසේ අපි ඇත්තටම ඒ මොතේ බොහොදුරට බලන්න පුළන්වන හිතගත් වකින් හටගන්නකන්න නිරුද්ධයක අපි නිතරම ඒ හටගෙන නිරුද්ධවෙච්චි ධර්මතාවය තමයි ඇරගන අප අවබෝධ කරගන්නද මහන්සිගන්නේ මුලිම කරනකට හෙමයික දේ මොහතටම අපට එක පාට සිය පිට වන්නේ නෑ එතුඩේ සිතතා කටගන්නකට ඒ නිුද්දයන නමුත් අපි අවබෝධ කරගන්නේ හටග නිදවෙචි හිතමාරගෙන තමයි අපි ගම දැම්මේ මොතේක බාට හිතට ආසාාවක් ඇතන සමාන්තයගේ මෝතම නැතිවෙනු නම තවබෝධය සඳහ තමයි අපි ඊට පස්සේ සිත සය පිටවාගෙන ඊට පස්සේ හිතේ හට ගැනීම නැතුවීම බලනවා. එක පි පචුපානස්කදයක් ට තරු ගන්න ත කටගතන උපාදනස්කන්දයක් ඇටි ගන්න පුලන් නැත හිතක් ඇට තනික ගන්න පුලන් ඒවිදියට පරිි සම්පන් ධර්මයක් ැටිට ගන්නඩ පුලන් ඒ විදි අරග අපි විමසනකොට කොහොමත් ඒ හිත ගිහිල්ලා. රුදවෙවල ඉවරයි ති අපේ පුරුදු කිරීම තුළ තමයි අය තහට ගන්නකුට අපට ඒ කවබුධ කරගන්න හැකයාවතියන තින් ඒ නිසා මේ සමහර ධර්මත අප මේ මොහොත්තේ සමල්ලාටඒව සකස් වෙන්නහැ නමුත් ඒ අපිට සාමාන්‍ය ජීවිතය සකස්වන දේවල් ඇරගෙන අපට පුළන් ඒක විපසනාවට කරන්නඇට භාවන වසින් දියුණු කරන්න පුලුවන්. නොමේ ජැඟක බුදුරජාන් වසමේ ධර්මය පුහුණ කිරීම පෙන්නන්නේ දනුවායන් මේ දුනු ඒ තලවලින් පුහුණු වෙනවාගේ. දැන් ඉස්සල්ලා දුනුවායෝ දුනු ඒ තලවලින් පුහුණුුවෙනකොට මේ ඇත්ත මිනිස්සු නෑ. ඒ අයි නිතවනම පුහුණුවන්නේ පම යෝහතල්ලා මැටිරූ පහතලා ඒ වගේ වට තමයි මේ මිනිසු කියල හිතාන ඒකට පුහුණු කරන්න. එතුට එහෙම පුහුණු කරල කරලා තමයි ඇත්තම මිනිස්සු නැතන් සතුරන් එෙනකොට ඒයට විදිින්න පුළුවන්. ඉස්සල්ලා විදින්නේ ඇතම සතුරන්ට අන්නේේ වගේ ධර්මේ පූුණු කරනගරත්තේ අපට පුණේදී සමල්ලාට අපට මේ මොතේ මට ගන්න සිතිවි ලක්නවී නමුත් අපි දන්න මේ හිතට මෙන්න මේ වගේ දෙවලට හටගන්න ආයතුස මේ අරමුණු හටකගන්නවා නැත මේ සිතිවි ියනවා මේ වගේ වේදන අයනවා ආන්නේ අපි කල් ඇතු පුහුණු කරන්නඩෝනි මේ රූපය කන්න මෙන්න මේක මේ රූපය හටගන්න මෙන්න මේ හේතු නිසා මෙන්න මේ හේතු නැතුනොත් මේ රූපය නිරුද්ධයවා. රේ කියනෙ ක ප අබද කරන්න හන්සකන්න රූප සමදයක් බෝධ කරන නිරෝධය අවබෝධ කරගන්න රූප රෝධ ගමණි පතිපදාවත් ඇති ඒ එක ඉති රූපන් ඉති රූපන් සමදයක් ඉති රපස් සසාත්තන්ගම ඉතරේ පුහුණ කරපුගෙනාට අන රූපයක් අරමනුව වෙන නැරූපයක් දකිනකොට යා එයාදන්නම රූපය කැනේ මොහද කියල. එත රූපය කියන සංස්කාරයක් කියලා බෝධ කරගන්න. ඒ රූපේ. සංස්කාර සකස්වන හේතුවත් යන්දන්නවා ආහාර හටගත්තුත්තම රපේ තිෙන්නේ ආහර නැතුන තරූපේ නැතිවේවා එ දරූපය නැති කරනන අද ආයෂ්ඨාන්ක මාර්ග යන්නරෝන් ඒවගේ මේ වේදනනා පිලිබඳ පුුණුරට යාට වේදනයනකොටම අනෙ පිටන යිති කල්ල ඉස්සල පුහුණු කරලා තිෙන නැව ේද න ට ර ේදනාව ක කියන්නේ ොහම වේගේෙන් නැතිවනි කන්න දීබ බුලක් වගේ කියලනනිකෙන්නන්නේ ඉතාමතු වේගෙන් හට ගන්නව නිරුද්ධනී තිේ එනිෙසා කල්ලතුව පුහුණු කරලා තියෙන්න්නනතොට තමයි. ඒ වේදනාවක් එෙන කොටම මෙහිතේ විදිරිට ක්‍රියාත්මකි වෙනයි තොට අමතුයම් ඒකට මෙනෙහහිකරට හිතන්න දෙන්න අරමුණ එන කොට අප එක හඳුන ගන්නවා මේක සංස්කාරයන්නන් සංස්කාරයක් මේක හටගත් හේතුමින්න මේකයි මේක නැතිවන මේ නිරද්ධ නෝක එක පාටම හිතඒ එක සහස් වෙනවා. එකට කල්ලතු පුහුණු වෙලා තියන්න පෝනි ඒ වෙලාවට එක පාට කරන්න බැහැ දේ නිසා අපි දුණ වෙන වෙලාව අපිට මේට මොහොතක ඩිස්සල්ලහටකෙන නැතිවිච්චි දෙයක් අපට ගන්න පුළුව අපට එක පාට මතක් වෙන්නේ සමාලාටක නැතිවෙලත් ගියහට පසේ සිතාහටකන නිරුදදුුණනාට පසතමයි ඔ සීවෙන්. එතුරන්නේ ඒඒ මොහොත පුලන් අපට පාවිච්චි කරන්න ඒ මහොත පුල්ලන් සිතක් නම් ඇයි මේ සිතහට ගත්තිකල් හේතු බලන්න පුළුවන්. එතොට එම නත්තේගේ ආදීනු බලන්න පුළුවන්. එතොට පංච පාදානස්කන්දයක් ඇටිට අපි ගත්තනගේ මේ ැට දැක තන තින පංච පාදනස්කන්ද මෙතන තිීනෙ රූප බේදනනා සංඥා සංකාර වින්න තේ වගේ ආදීනවා අනි්‍ය වස දු වස රෝග ගුවක් තු ල හි බලන්නපුල හම නැත්තන් සසි ර රූපේ කියනමකද විදියට බලන්නත් පුළුවන් එක කාම අපිටක පාටම අඔබොති කරගන්න පුළුවන්කම තියනයි ඒකට කල්ලතුව අනිවායම පුහුණු කරන්න ටෝනි ඒ පුහුණු කරනකොට එයට ඒට අනු රූප පුහුණුරන ගමේට අන රූප අරමුණ යට අවබති කරගන්න පුළන් දෙ විපසනා කරනට අපි පටි සම්පාද වශය පපසනා කරන්න පුළන් යිතන වශයෙන් පුළුවන් ඒ වගේ පංචුපා දනස්කන්ද වශිනත් පුළුවන්. ඉදි ඒ විදියට කල් ඇතුව පුහුණුව තියෙන් ඕනි එකකර මයි අරමුණ එන කොටම ඒට අදාළ විදිටයා කරන්න පුළුවන්කම තියන් ඒකට අර අපි නතරම සමට නිරුද්ද වෙලා නැතිවිට ගිය දෙයක් අරගන්න තම අපි භාවනා වශයෙන් පුහුණු කරන්න. එකයි ඉමේච් කරගන්න කෙනර දැන් දනුවාය විස්සල්ලාමත් මිනිස්ස වන කොට මේඒ එකට ඒ තලල මින්ඳින්න්න බෑමකොද හතුරයක් වේගෙන් යන්නකොට යාට දුනු විතල ගන්නකොටම ගිහිල්ලා ඉවයි. ඇ පූුණු කෙන නට න ෂනික ොයයාදන්නවා කර ඒතනි සතම යට සෙනක දකිනකොටම මෙහෙන් විදලා ඉවර ආනී වගේතමයි මේ ධර්මය අප පුහුණ වඕුණනාට පස්සේ අපිට අරමුණක් එෙන කොටම අපි ඒ අරමුණම කද කියන කාබෝධ කරගෙන යවරයි ඒ අරමුණක් එෙන කොටම සධ්‍යයක් කැහෙනකොට අපිට අන්න සංස්කාරයක් නැතම් පාදානස්කන්ධයක් ඒ විදිටන්න එක්මනම නැම කරුපය නැතම තන තින වේදනවා. ද යාද දනක් න ද පර්සය සහ පරස ම මේ ැවේ තුට ේදනාව නැතිවල බදල ඉවරමක සංස්කාරය සයදනමක නැතිවවෙලායනවා එකත නැත්වෙලා යනමකට අවබෝධ දෙ වෙනකට ඒක නිත්ති මම කියලා ගන්න බෑ නිතිවමමක්ට අයිති කියලගන්න බෑයා දන්නමක වන නදයක්. එඒති විදිට පුහුණු කරාමයාට සනිකෝමයකට සිතතුර සකස් කරගන්න පුළුවන්. එකට පුහුණුව තම හිස්සල්ල කරගන්න ඕන්. පහුණු ුණනාට පස්සෙ තමයි අරමුණනනකොට වේගවත්ව ක්‍රියාත්ම කරන්න හැකාව තියන. හොඳයි අපි ඊළඟට අබේවරන්න මාත්මීටයේනවා තෙරවන් සරණයි ෙරුව සරණයි ෞස ධම්ම ජක පාත්තන සූත්‍රයේදී. දුක ගෑන සඳහන් කරනකො අන්තින්මට දේශනා කරන දුක පිලිසිඳ දකින්න කියලන්නේ ස්වාමින්න් වහන්ස දුක පිලිසිඳ දකිනකොට සමුදය ප්‍රහාණය වෙනවා නිරෝදේශක්ෂාත්වෙන මාර්ගය වැඩෙන වගේ තම අපිට අදහස තියෙන ස්වාමිනහො ඒ වගේම මාර්ගය සත්‍යයේදී සම්මාධෘ්‍යය ලෝකෝතර සම්මාධතියත් කියන්නේ දුකේ ඥානන් දුක්ක සමුදේ ඥානන් කියලනි ස්වාමි අහස එතන දුක්ක ඥානන්කිවහම එතන දුක පිලිසිඳ දකිීමමන කියන්නේ ස්වාමය දතකොට එතන දුක පිරිසිඳ දකීමකි වහන්ස්වාම වහසේ එතන උන්හන්සේ දුකගැන කතාගන්නට පංච පාදානස්කන්ධ ය පිරිසිඳ දකින එකනේ ස්වාමෙන් වහසේ එතන අදහස් කරන්නේ ඔබ වහන්සට වෙලා ති යෙනවානන් ස්වාමෙන් වහන්සේ එතන විස්තර කරන්න පුළුවන් ලොකු දෙයක්. තෙරුවන් සරන්. बुद जानवान से धम चक् पतन सूत्रे मुलि कििटीिंगतामकन अंत देख किमी लोग की तीनों तයි आत् कि मतानयो ैसाताम सुकाली यानुगी मे देख मुद्र के हीनो गम्म पोटिटन को अनयविवान अनेतक दुख को अनवान एक खनाए गामी अनेतक दूससायता है मेतकම අनार्ते ुखपिने से हेතුවවෙන්නේ मी इत्र බुදු्र जान වහන් से න්න मज्य මා पि पदाव देशना करना यतමයි आरी अष्थंक ර්ග තද ආේශෂ්ාක මාර්ග තුරින් තමයි ලෝකර දුක්නතිරගන්න පුොලොන් කි ල නන්සේ ආරම්භ කරලා ඉට පස ඒකේ ගත්තාම සම්මාධත්‍යය තමයි ඊට පස වන්හන්සේර ධම්ම චක්ක පවත්වන සූත්‍රය දේශනා කරන්නේ සම්මාධිත්‍යයගෙන සම්මාධීත්‍යය කියල කියන දුක්ේ ඥානයසාක් දුක්ක සමධ ාන දුක් නිරෝධ යාන ක් නිරෝධ ගමිනි පටිපදාව එතොට ඒක තමයි ඊට පසුන් වහන්සේ දේශනා කරන්න එතොට මෙන්න මේ චතුරාල් සතතිය අවබෝධ කරගන්න න එතුර චතුරා සතති සත්‍ය ාන වසින් කෘති ඥාන වසිෙන් පෘ්‍ර ඥාන වසින්ෙන් අවබෝධ කරගන්න. ඉතිරි ආබෝධි තමයි දවාදසාකාර යතබූත ඥාන දස්සනය කියන්නේ එතුට ඒ අවබෝධ වන තාකල් වන්හන්සේ සම්මා සබද්ධයි කියරලෝකට ප්‍ර්ඥා කර නෑ. එතුට බුදුරජාණන් වහන්සේ මේ චතුරා සතතිය දවාදසාකාර අවබෝධ කරන්න. සාභකය දවාදසාකාරු බද කරගන්න රහත්තන ට හතන් වන්සේ මේ චතුර සතතිය පිටි බඳව සත්‍යඥාන වසයෙන් කෘති ඥාන වසින් කුත්ඥානන් වසිෙන් ආබෝධ කරගන්නවා. එතොට සෝතා පති පලයට පත්තිනයත් සතතිඥානු කෘතිඥාන අආබෝධ කරගන්නවා කුතඥාන විතරය අබතින ඉරකට සකදාගාමය නාගාමයාත් හෙමයි. එතොට දුක ගත්තාම දු එක ඉදන් දුක ඒ ච මේ කතම දුක්කාරය සත්වය කියල පුග්ගේ අනුස තේස දම වදදාකොත් හල නැති තිබු මේ ධර්මතාව පිරවඳ චක් ද පදදි ඥානන්වත පාදි විද්‍යාවත පාති. එඇතර මෙ මේක තමයි දුකට උන්හන්සට අබෝධ වුණනා එතට සංසාරයපුර අපිකිවන දුක අපිට හමෝනාට දුක නිතරම ගත්තති මගේ කියලා මටයිහිතකට සංස්කාරයක් කියල තුක ගත්තේ න එතට උන්න්නහන්සට අන්න දුක සංස්කාරයයක් ඇටට අවබෝධ වෙන ඒ එතට එපදීම ජරාමරණමව කුම සකස්වීමක් කියලා එඒව මමගේ මට හිතන්නේ පංචුපාදානස්කන්දය ඇත්තීමමයි ඒ පංචුපාදානස්කන්දේ සංස්කකාරයක් කැටිට අන්ුනාහන්සේ අවබෝධ කරගන්නවා. එතට ඒක තමයි දුක්කේ ඥානය ඇති කරගන්නවා. එතට ඒකරගෙන සතති ඥාන ල්ළඟට දුක්ක සත්තිය කළ ුතු යක්ත්තිනවා අන්න්නේඒ එකතුන්හන්සේ අබෝධ කරගන්න ඉතමයි දුක්ක සතතිය කැන්නේ අහිංකරන නැතිකරන එකක් නෙවේ ඒක අවබෝධ කරගතයතු ඒකයිත් පරිය අන්තිමි මේක අවබෝධ කරන්න නී කියලා මේන එත දෙනිසත් දුකට අයිති හැම දෙයක්ම පංචිපාධනස් කඳා ආතර මේ උක්කෝම අවබෝධ කරගන්න ඕනී කියම් වහන්සන්න ඥානයක් පහළ වෙනවා. එතොටත් ඒවගේ මන්වහන්සේට පාල වෙන ඒ අවබෝධ වඋනා කියලා අබෝධ වනාට පස්සේ කරිිකින. තාඥානය කියලා එදෝට සමුදය ගත්තාමත් මෙන්න මේ හේතු නිසායි දුකාට ගන්නන්නේ එකන නාන්ශේ බෝධ කරගන්න එත සංසාරය එක එක මත එකක දේවල් පිළිගත්ත නමත් තේවර උහන්සේ සම්මා සබුද්ධතතිර පත්වන තම හරිට ම බෝධ කර ගන්නේ තන්නාව නිසා තමයි දුක හට ගන්නන්නේ කියලා එතට උන්නාන්සේ තන්නහාවට කලිතු දේ තවබොද කරගන්නවා පහ තබබම් ප්‍රහණි කරන්න ඕන කියලා ඒතට ඒකටතම කෘති ඥාන. ඊල්ළඟට හ උන්සේට තන්න ප්‍රහණය වවා. ප්‍රහණ උුණහම න්හන්සයන්න පහහි නන්තිමේම මේ තන්නා ප්‍රහහින්න උනාා කියලාන්න යාානයක් ඇති කරගන්නවා. ඒවගේම නිරෝධය කියනදේ මේකතමයි දක් නිරෝදේ තම තන්නහාව නැතිීම තමයි දුක් නිරෝදයක ති උන්සේ බද කරන්න තන්නාව නැතු න දක නිදහස්. එතුට දන්නන්නේ තන්නව උන්නාසේ. නැතිවෙනවා එතොඩේකයි නිරෝදේ සච්චිකතම් මම පත්වෙස කරගත්තා කියලා. උන්හන්සේ එදර නිරෝදේ පත්ේස කරගන්නනි පත්වේස කරගත්තා කියල ඥානයකුත් ඇතිවෙනවා. ඉළඟට මාර්ගයගත්තාම් මෙන්න මේක තමයි දුක් නැති කරන්න තියෙන මාර්ග තමයි ආර්ෂ ටංක මාර්ගගේ. ඒයානෂ්ටාංග මාර්ගගේ භාාවේතක් බං වඩ ඩඕුවනි කියලන්න ඥාන හලවා ඉට පසුන් වාස වඩල අහවර කරාම භාවිතන් මම මේ ආර්ෂ්ටන්ක මාර්ගය ගිල්ල ඉවරයි. මාර්ගගේ භාවිතා කරලා ඉවරයි. අය මාර්ගය අන්ඩෝනෑ ඇයි මාර්ගයේ අන්න මාර්ගයක කියයන්න පිකොහරයන්න ට කාර බාය කරගන අවස්සාන්න දුකින් නිදහස් සහ කරාගේලා දුකින් නිදහස්සන සීවට අන්ඩුවෝ. ැ සහි සම්පූර්ණ වෙනවා එද සහ සම්පූර්ණ විමතතික තම හස දුකින් නිදස් වවෙන්න.ඉදි එවිදිට අන්න කෘත්ඥාණයක් ඇැති වෙනවා. එතෝට රහත්නක රහතන් වන්සිටත්තුඔය දවාදසාකාර ඥාන දර්ශවන ලබනකතම ඥානදක්සන විසුද්ධිය කිලකයන්. එත සෝතාපති පලට පත්තිනටත් සත්‍යඥාන පෘ්‍රතිඥාන අවබෝති වෙනවා. ඒවගේම සකදාාගාමියටත් තිමනනාගාමියයටටත් එහම ඉතර සෝතාපත්නය දන්න මීක තමයිදක මේදු කටගන්නේ තන්නහනිසා තනහවනතුන දුක කිය නිදසන තන්නාව නැති කරන්න ති නාර්ය ෂ ංන්කම ඒ තමයි සම්මාධදිත්‍රික කියන්න එතොට ඒ සම්මාදිිත්්‍රීයට යි සෝතාපන්නයි පත්නක දස්සන සම්පන්නයි දික්ටි සම්පන්නයකර සෝතාපන්නට කියන්න. ඒවාගේම කලියයුතු දේත අවබෝධ කරගන්නවා ඒතමයි දුක අවබෝධ කරගණ්ඩෝනී කියලා එනිසා පොයිවිවලෙක සෝතාපන්නයි දුක් නිමිතියයින් කරන් මහන්සිගන්න නැයි අවබෝධ කරගන්නතයි මහන්සිකගන්නන්නේ. ඒ අ ඉනිතර මහසිගන්න දුකහටගන්න හේතුවේ තමයි අවිද්‍යා තන්නාආද කෙස් එමනත්ත තන්නාව තන්නාව නිසාතුවම දුකන්නට තො තන්නහමනැති කරන්නතම හැම හොතේ. අන්න මහන්සිකන්නේ එතොර ඒ තන්නාව තියන ගොහද කලේ කටි න්න. රූපෙට තමයි තන්නාව තියන්නේ වේදනාවට තමයි තන්නාව ති හැට මයි තන්නාව යෙන්නේ කනට මයි සදාව තන්නාව තින රූපවේදනා රූප සද්දගන්දර සිිස්පාර්සියට මයි තන්නාවතින් ඒක නිසා තමයි ඒවා අවබෝධ කරන්න හන්සිකන රපය අනිතය කියල බෝධ කරගන්න වේදනා නිත්‍යය එයට තන්න රූප පරි තින තන්නාව අන ප්‍රහාණය වෙනවා. ඒරු දුකටයිද දෙවල් අබෝධ කරගන්න. ොට දන්නහහා පජංචුවලත දුකේ දුගකතුළට මයින සතිප පට් අල සූත්‍රය පෙන්නන්නේ. යන් ලෝකයේ පියරූපන් සාතරූපන් එත්තේ සාහතන්නා උපජමාන උපජති එත්ත නිවිශමානා නිවිශසති. මේ ලෝකයේ යම් ප්‍රියමනාපදයක් ඇද ආන එතන තමයි මේ තන්න උපදිනවනම් උපදින්නේ පිංචුවල ඉන්නවන පිංචුවවෙන්න තර හන කිංචිලෝක ලෝකම කද. లోෝක පියරපං හ තමයි මේ ලෝක පමනනා පහමන ත සදදා ලෝක මේ පියරූ පහමනතං වේදනා ලෝකේ පියරූපං විඥානන් ලෝකේ පියර පයි විදියට ආ අජතික බාහිර න විඤ్ාන තුළ තමයි මේ න්න පජంచලඉంద අන්නේ ඒක තියන යතා සභාව අබෝධ කරගන්න කොටකු දෙන්නේ අන්න තන්නා ප්‍රාණේ ඉේ අවබෝධ කරගන්න තමයි කට්ටිමේ ආර්ේෂ්ඨාංක මාර්ගගේ භාවිතාරන්න දේනිසා සෝතා පන්නනට මේ සත්ති ඥානත් කෘති ඥාණයක්ත් තිෙන. චතුරාල් සතතිය අවබෝධ කරගන්නවා ඒවගේම ඒච තුරල් සතතිරක කළේහිුතු දේත් අබෝධ කරගන්න දුක්කම් පරිින්ഞයින් දුක අවබෝධ කරගන්න සමුදයේ පහතාබන් සමදය ප්‍රහාණය කරන්න නිරෝධේ සච්චිකාත පත්්‍යසගන්නන තන්නාව නැති බව තමාතුර ප්‍රති්‍ය කරගන්නු කෙ නති බව තමා තුළ පත්්‍යස් කරගන්න ඒ එක දන්නවායි ඒහම කරගන්න ඕන ඒ සඳහා දුග නැති කරන්න දන්නවා ආරිය අෂ්ඨාක මාර්ගයම ගමන් කරන්නට ඕන්. ඉතින් ඒ විදියට මේ චතුරාර් සත්‍යය පිළිබඳව සාභකයා තිිවිසේ සංසුවම ධර්මය අවබෝධ කරගන්න කෙනා මේ සතතිඥාන පෘතිඥාන දෙකම දැනගණ්ඩ ෝනිි. ඊට පස්සේ අරිහත්වයට පත්ව නම තමයි කුත්ඥානය ඇතිවෙන්නේ. සාී කන්ස වහන්සේට අප්‍රමාධීක වහන්සගේ අධිෂ්ඨාන ගෝඩී ලැබේවාෝන්ම තෙරවන් සර හොඳයි අපි අරුණ මාත්මිටයව මේන අරුවාත්මය උත්තුම මේක ප්‍රශ්ින ිපත් කණන කපුළො තෙරුවන් සරණයි ස්වාමීණ වහන්සේ ස්වාමිකන්සි දැන් කිව මේ අරයාආආ ටන් මාර්र्ගට පස් මාර්ග්‍යයන්න ුගමන කරන්න න කියල දුක්ක සත්‍යාව බෝධ කරන්න. හරිද ස්වාමන්වහන්සේ මෙම කිව්වොත් ඒ මාර්ගයට පිවිස්සෙන්න්න නං සතරසති පට්ටානය වඩන්න මෝනේ වෙන විදියක්ක්නෑ ඒකින් බැහැර බෑ කියලා එම කිතුවොත් හරි ස්වාමිවහන්සේ. වාරෙන් මක චතරල් සත්‍ය ආබෝධ කරගන්න මෙමනැත්තන් අපිකම තන්නහා ප්‍රාණය කරන්න නම්. wartawan ്്്്്്്് ത ് ക ത ආර්යෂස්ටාංක මාර්ගයම අනිවාරම දුකේ හේතුව නැති කරන්න අපි පුරුදු කරන්න ඕින්. එත ඒ වගේම දුක අවබෝධ කරගන්නත් එහෙමයි. දැන් අපි ගත්තොත්තේම රූපේ කියැ දුකක්. එතු රූපයේි කය හැටිර ගත්තොත්තේම මේ රූපේ පිළිබඳුව, අපි සසර පුරාාවට නිතති සුකකාාආත්මසේ ම මගේ මටයිතී කී කියතාාව බල බලා විල්ල න්නේ ේනිසා දැන් රූපේට අපි නැතම් කයට තන්නහාවතියන කයියට මාන ඉතිනවා. කය පිලිබඳව සක්කායි දිට්ිය තිෙනවා. එතුට ඒක කය අතාර්ථය අබෝධ කරගන්න ගන්න කයිට අපි සිිහි පිට ගන්න එකයි කායනු පස්සනනා කියන්න. ඒවගේම සසර පුරාවට පිරවැට ඉච දෙයක් වේදනාව ඉදන්නේ වේදනාව අපි අබෝධ කරගන්න එක වේදනාවට සිහප පිහිටුගන්න ජේෙවිදයට මේ සදර සති පට්ටානේ අනිවාර්යම සහ දියුණු කරන්න ඕෝන මේ තන්නාව ප්‍රාණය කරන්න නැත්තන් දුකින් නිදහස් වන්න නම් ඒ තොට දුකා ඔබෝතු කර ගන්න නම් ොර දුක පිළිබඳු අපට තියන්නේ මම මගේ මටායිතිීකනෙ හැඟීම් මිසක්ක දුක දුක හැටිට දකින්නේ නෑ දුක නිතරම අපි දැනුනට දුක අපි මගේ කරගෙන තමයි අපි නිතරම අල්ලන්නේ තිය නිසා තමයි දුක සංස්කාරයක් හැටි ටාබෝධ කරගන්න අපි නිතරම ද හටගන්න හේතුව පිළිබඳව විමසීමට ලක් කරන්නේ සතුපට්ටාන තියකයි වේදනාව කටගත්තා සසිහ පිටවාගෙන ඇයි මේ ේදනාව සකස්ට සකසුියකනමක වේදනහට ගත්තා අපි වේදනාව තුළ පජංචනවා මම විඳරනවා මට විඳවලදය ඇතිවෙල තියෙන්නේ පුදුම විඳවිල්ලම් ම විඳවන්නේ හතර වේදනාව නිතර අපි පජංචන එක මගේ කරගන්න බි මකද ේදාව රද දුණනායිගේ ලබි දන්නන්නේ බි ේදනාව මට මදව ඇතිවලති හම දාම විදන ඒහමතම පහිත්තන්න ත ේදාව නිතර මගේ කරගන වේදනාාවතුළ පිංච වෙන. එතොට සත පට්ටාන වන සාවකය න්න වේදනාව කියන්නේ ඉස් පාර්සේතුන හටකන්න ඉස් පාර්ස ැතුන නැතිවනේ ොට යා අනි සිිතෝච හරතික කියන්නේ එකයි වේදනාව මගේ මටයිඇත නිත්‍යයසු කාත් වසින් පිතිියටයන්නේ. නෑ නි්ීතක කියන සුර කරන අනිස්සිිතකග න ුරු කරන්නන්නේ නෑ ේදනාව හිත බැද න ච හිංචි ලෝක පාදිය තිකග න එක ඉති හඒවිදිට සත පාටාන අනිවාරෙන් දියවුණු කරන්නුන තවර මයිම ම. දුකටයිති ඔක්පෝම සංස්කාරයයක් කෙලපි අවබෝධ කරගන්නේකය ගැන්නේ දුකටයිත දෙයක් වේදනාව ගැන්නේෙ දුකටයිත දෙයක් විඥාය ගැන්නේ සිත කියන්නේ දුටයිත දෙයක් ඉතින් අන්න ඒවාපි අවබෝධ කර ගන්නවා මේවා හේතු හට ගැනීම හට ගන්නවා හේතු නැතුනොත් නැතු නේවා එනිසම් මම මගේ මටයිත කියලා කිසි වෙලාවක ගන්නේ නෑ. බෝම් පිං ස්වාමිවන් තෙරුවන් සරණයි බෝම් පිින් තර. සත් බෝ ප ස්වාමන් වහස තවම අවසාෙන් ප්‍රශ්නය වෙන්න පුළුවන් අනිත් අය අතෝස්ොල නැහැ. ස්වාමින්න් වහස දැං විශිෂයෙන්ම අපි කිවොත් එහෙම රහතන් වහන්සේ පිළිබඳව නො එකකුත් මතිමතාන්තර අදහස් ඇතිවෙලා තියෙන බව අපිට පේන්ඩ තියෙනවා. ඒකට මූලික හේතුවක් තමයි මේ සලාඇතන නිරෝධය ඒවන්න පස්ස නිරෝධය වගේ දේවල් කියනකොට උන්වහන්සේලාට සලා ඇතර නැතය පස්සයක් සිද්ධවෙනි නැතය කියනවගේ අදහස් අපිට අහන් ලැබෙන ස්වාමන් වවාස බොහන් සිට අපිට ඒගැන පොරි පැහදිි කරමදදීම කරන්න පුළුවන් ස්වාමන් වවාස මෙ නිරෝධය කියන්නේ මොකදද සහා නැතිවීමද කියන ආශ්‍රයෙන් අපි විස්තරයක් කලදන ලොක් පික්ස්වාවිෙන බොම් ඩැ නිරෝධය අර්ථ දෙකම් පාවිතා කරන තමයි මේ මෝතේ දෙයක් කටගන්නවා ඒවගේ නැතිනකටත් නැතිවීමටත් අපි නිරෝධය කියනවා ඒවගේම ඩැං සලා අතන නිරෝධයි පස්ස නිරෝධයිකෙන ඒවගේ සම්පූර්ණ කියන්නේ දැන් ඇහැට තියෙන තන්නහම නැතුුණ හම තමයි සලාා එත නිරෝධයකෙනන දැන් රහත්ව වනු රහතන් වන්සලා ලා අතන රුද්ධ කරනවා කියනකොට උවහන්සලේ ඇහැට තියන තන්හව තමයි නිරුද්ධ කරන්න. රූපේර්ම ඇතන් කණට තියන තන්හව තමයි නිරුද්ධ කරන්න. එතට තමයි මේ ඇහැ ආයතනයක් වෙන්න නෑ ඇහැ ආයතනයක් වෙන්නේ තන්නහමතිනකං විතරයි. එතතු රහතන් වවාන්සලලා ඇහට තින තන්නහව නිරුද්ධ කරන මිසක්කමේ ඇහැ කියන දේ මකුත් නැතික කරඩියන්නේ නැහ. නික යර රදහන් වවාස බදා වන්සල ැකනකට භාගතුන්හන්සිට තැස්තියෙනවා ගතුන් න්සලට රූප පේවා සයිමුත්තයි. නන්සල දහස. එොට නිදහස් වනන් නන්සෙල තන්නහපෙන්මිසක්වා එහම නැතුව. ඇඇ ඇහැපෙන් ඇහෙන් හෝ නැත්තන් රූපවේ නැතිකතියකින් හැම නෙවේ. ඒ දෙක බන්ධනය කරන එක කරන කැමැත්ෙන් තමයි උන්ස නිදහස්ට තියන්නේ. එකොට ඒක අරක ිට්ටාන චිත්‍රාණ තේව ලෝකේ ලෝග තියන විසිතුරු දේවල් එහෙමම තියෙනවා. අතත්ත ජීරා වනියංචිචන්දන් නුවනතිය කැමැත්ත අයිංකරගන්න. එතොට මේ නිරෝධ කරනවා නති කරනවා කියොට අප අබෝධ කරගන්නේ සලාහිත රෝධයි කියනකොටම ඇහැට තියන තන්නහාව තමයි නිරුද් කරලා තියන්න. ට පස්ස නිරෝධයි කියනකොට එදට මේ ස්ර්ශය නිරුද්ධ කරනවා කියන්නේ අපි ලකට වට්මාකන් දීලා තිබුණනොත්තම මේක තුූතිය එකයි තින්න සංගති පස්සෝගැන්නේ මේ ගැට ගැහිල්ල තියෙන්න්නේෙ තන්නාවතියනකං එත රහතන් වවාසෙලා තන්නාව නැති කරා මේකයි උන්වහන්සලාට ස්පර්ෂ නිරෝධයි මඳ පින්ඩක සූත්‍රය පෙන්නන්නේ ඇහ කුත්නැත්තං රූපේ කුදනැත්තං චක්ක ඥාය කුත්නැත්තං පස පඥතිය පනුවන් බැකන. පස ප්ඥාති පනුවන්න බැනම් වේදනා ප්ඥති සංඥාප්ඥාති පංච පුමකූත් පැනවෙන් කරන්න බැහ. එද ඇහකුත් නැත්තන් කිනකොටඒ එක තේරුම තමයි ඇහැට තන්නාවක් නැත්තම්. රූපේට තන්නාවක් නැත්තං. විඤ්ඥානයට තන්නාවව නැත්තං අන්න ඉස්පර්ශය පණවන්න බැහැ. මොකද මේ තුනටම හැමැත් අත්ති නොට ේතුන තරම ගැටේ ගැන්නේ එකතුවෙන්න ඇහට කැත්ත නොව රපේට කැත් ද එකක තුුම ං්‍යාය පාල ඒතුනේ. තින්නංගති සංගති කියයන කැට ගාන මෝ කරනය එකතු කරන. ඒකරද පස්සකයන එ එක රහතන් වහන්සේලාන්න ඇැහකුත් නෑ කිය නකට ඇහැට තන්නක් නෑ රූපයක් නෑකට රූප තන්නාවකුත් නෑ තිේනිසා තමයි උන්වහන්සේලාට සලාහිතර නිරෝධයි කියලා කියන්න. තොට ඒවගේම පස්ස නිරෝධයි කියන්නේ වේදනා නිරෝධයි කියට කියන්නේ දට දන්නාව නිරෝධය තමයි එතර නිතරම කතා කරන්නේ ර නිරෝධය කියනකට අපි මේ තන්නාවේ නැතිවීම තමයි බුදුරජාණන් වන්ස විශේෂ ොසසිම දේශනා කරන්නේ දෙදයක් කට ගන්න ැතිවෙන වෙලාවලදත් අප නිරෝධක නර්තේ භාවිතා කරනම් ගද වචන සමහරයව එක මාර්තයට භාවිතා කරනු. නතර අර වගේ සලා එතන නිරෝධ පස්ස නිරෝධ එතන නිතරම රහතන්වන්සේලා ආයතනියන්ගින් නිදහස් කියෙනකොට අපි අවබෝධ කරගන්නු රහතන් වහන්සේලා දුක සකස්වෙන නෑ එතට මේ ඇහැ හිතිනයක් වෙ තන්න හවතෙනකං විතර එතට තන්නාව නැතිරුට ඇහ හිතනයක් නෑ එතරයි ඇහි උන්ාසර නිදහස්සුලතින්නේේ නිසා තමයි දුහටගන නැත්ති එක ඉතේ නිසා තමයි වහන්සේලා සම්මුති වි්‍යවාහරණ වහන්සර නිදහස්ස හැටට දේශනා කරන්නේ එත එනි සමම අන්නාවේ නිරෝදේම තමයි බුදුරජණන් වන්සේ නිත්‍ර මේ මේ වගේ නාමරූප නිරෝධදයික්ලක නට නාමරෝප නිරුද්ත කනවා ැෙනෙ අච්චේදදි තන්නන් ඉඳද නාාමරූප නාමරෝ පේරදි තන්නහාාව තමයි ැති කරන්න තුරතාව නාමරපන රදවා කියසාසාසා බොහොම් පින් ස්වාමෙන් වහන්ස තාමත්ම වටන බොහන් සේද අපිට අදවස්ස අපිට ඉදිරිපත් කර පුදේශනාවත්ඒ විශේෂයම අපිට සාමන් වහන්සේ මේ දුක කියන එක පිළිබඳව බලන විදිහ. තේෙරුම් කල්ල දුන්න මේ සම්මෝහෝ වේ පක්ක ඇතිකොට පරයේදිත මට ඇහිච් විදි පරේ පක් ආදී වශයෙන් නොබලා මේක ඇතිවෙන විද්‍යහ වහන්සේ අපිට පෙන්වෝ ඒවගේ දුකෙන් මිදන මාර්ගය හැටියට ආර්යෂ්ටාන්ග මාර්ගත් අපිට පැහදිලි කරා ඉ අවහන්සසිට ඉතාමත්ම ගෞරයෙන් ඉල්ලීමක් කරා මහිතන වහන්සේ දැනුවත් වෙලා තියෙනවා ඒ තමයි මේ දුක නැති කරන මාර්ගයේ විදිහට සප්ත විශුද්ය පිටිබඳව අපිට දේශනා මාලාවකින් ඉදිරියේ දස්මම්බන්ධ වෙන්ඩ කියලාසාමන් වහන්සේ අමංහිතන අප වෙත කරුණාවන්ගේ අරාධනය පිළිගනී කියලා ඒවගේම සෑම මාසයකම දෙබනි ඉරිදා ඔබහන්සේගේ අනුග්‍රහය අපි බාපපුෘතිනව සාවාවින් වහන්ස කරදර කරනවවා සමාවන්න නමුත් මන්දන්න විශාල පිරිසක් අල්දවස තෙකතුවිලා තියෙනම දේශනාවාහන්නඇති ඒ වගේම අපේ ප්‍රේමල්ගුණන තුතික මහම අරත් අප ඉතාමත්ම කෘතබේදදි වෙන සාවින් වහන්සේ වැනි උතුම් ස්වාමන් වහසේ නමක් අපට හමු කරලා නැත්තැ මුණගස්සර මේ බනාහන්න අවස්ථාව සර සාදීම ගැන. අදදවසේ ඒ ආකාරෙන් අපි වැඩ සටහන් නිමාකරනවායි ඊළඟට අපි පුුණ්ාු මුෝදනාවකින් ුණඥ්‍යාන මුෝදනාවින් පස්සෙ ැවතත් අපි ගෞරු වීන් වහන්සේට යොම වෙනවා ඒවගේම මේ වැඩ සටහන් අවසානයේ ලබන සතියේ පවත්තන. අපේ සතිපතා පවත්තන දේශනාව වෙලාවී වෙනසක් වෙලා තියෙනවා. ඒ ගැනත් සඳහන් කරන්න සම්බන්ධ වෙනයි රැඳීන්න කිලමං ආරාධන කරනවා. ඒමනන් අප ස්වාමන් වහන්සට ුණ්ඥාන ෝදනාකිරීම සඳහා. අපි මල්දිකා ගුණ අර්ධර් මහත්මයට තෑමාත්ම ගෞරුවෙන් ො වෙනවා ඉට පස්සු අපි ස්වාමන් වවාසට නැවතත් යොබ වෙන තෙරවන්සරණයි. අවස්රයික් ගෞරමණයේ ස්මීන් වහන්ස ඔබ වහන්සේගේ වටිනා කාලය, දදින අපහට ධර්ම දේශනාවක් සඳහා කැපකිරීම ගැන ශ්‍රාවක සැමවෙනුවෙන් පළමෝ මමන මස්කාර කරනවා. මෙல்බர்ண் පුරවේ ගෞරවනීය ස්වාමින් වහන්සේගේ අනිශාෂවෙෙන් පටංගත්, රිපල් බரூහි බද්ධයකරත්ත ආරණ්‍ය සනසුන පින්මතුන්ට පින්කෙතක් බඳුයි. එයින් වඩාත්ම පලදායි පීවරක් ලෙස ධර්ම ප්‍රතිබධාවන් වැඩිදි වුණුකරගැනීම සඳහා, යෝගීන්ට නේවාසික පහසුකම් සලසන පුටිසෙන්සුම් ඉදිකිරීමේ සැලසුන්ද මේ වනවිට ආරම්භ කිරීම ඉමහත් ඉතාමත් වන්දනිය පියවරක්. බුද්ධ ශාසනහි පැරත්ම පිණිස, ගෞරවණිය සාමීන් වහන්සේගේ කැපකිරීම ගැන අප සියලු දෙනාම වෙනුවෙන් මම කෘතවේ දීව නමස්කාර කරනවා. ඔබවහන්සේගෙන් සිද්නිිනුවර බෞද්ධ මැතිමතුන්ට ඉමහත්ශාසන සේවයක් ඉටවනවව අපිසීමත් කරනවා. තතාගතයන් වහන්සේ දේශනා කළ පරදි බුද්ධ ශාසනය පවත්වා ගැනීමේ අභිමතාර්තය සඳහා ඔබවහන්සේ විසින් දරණ වෑයම ඇත්තෙම්ම වන්දනියයි සාධූ සාධූ සාදු ඔබවහන්සේට මේ අවස්ථාවේ අප සවන කුසල ආනිසංසයත්පත් වේවා ්‍යවන් पඥක්‍රයා කිරීමට ඔබවහන්සේට නිදුुක් නිරෝගී කිරජजीවනය ලැබේවා බවහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් වහ වහා නිර්වාණ සුවය අවබෝධ කර ගැනීමට, මේ කුශල් ශක්තිය හේතුවාසන වේවායි ගෞරුවයෙන් නමස්කාර කරනවා. ඔබවහන්සේ හදා වඩා ශාසනයට පූජා කළ දෙමවපියන් වහන්සේලාට ද මේ කුසලය සසරදුකින් මිදීමට උපකාරවේවා. කල්්‍යානිි යෝගාශ්්‍ර මේ ගෞරවානීය පූජනිය ස්වාමීන් වන්සේලාට ද මේ කුසල් ශක්තින් නිර්වාණ අවබෝධය සඳහාම, හේතුවාසන වේවා කියා සියලු ම ශ්‍රාවකයන් වෙනුවෙන් ම ප්‍රාර්ථනා කරා සිසිිනවා.ඒ වගේම ගෞරනය සාමීන් වහන්සේ මෙම ධර්මස්ද ශාසනයට වැඩම කරවීම සංවිධානය කළ ප්‍රේමලලාල්ගුණ තිලක මහතාටත් අපගේ පුුණ්්‍යාණු මදනාවසි පිට කනවා අපගේ ධර්මමාර්ගය වැඩදියුණු කර ගැනීමට ඉමහත් සේවයක් සිදුකරන කලනමිතුරු සංවිධායක තුසිත රාජපක්ස මහතා සහ ජයන්ත රත්නායක මහතා ඇතිළු සංවිධායක මඩුල්ලටද අප රැස්කරගත් පින් අනුමෝදන් වේවා. ඔබ අප සියලු දෙනාටම බැර්මාාවබෝධයට මේ කුසල් ශක්තිීන් උපකාර වේවා. ඒවාගේ ම ස්වාමින් වහන්සව බෝහන්සේගේ අනුශාස්්‍ය ඉදිිකරන කුටිසෙනසුන්. වැඩ कटति इ मनिंग अवसन කිරීමට සියलूं व्यत्मतुनගේ आधार रपकार नौटव ලबेवा केला अ प्रार्थना करනවාशलुदिनाटमा तेर्वन सरण स्वामीना साुसासाशरदिना में तेन संनाय अ दि ताम सदधा विगावरींबत्तीम लौतुरा भाग्यवाद बुद्रජාණ වහන් से අපේ जीवित स्वपतकरंट देशना करप के ධर्मය धारम मेंය පුුණ කර්මයක් හැටියට කල්මිතුරු සංගමය සිරුදනා අන්නයට ඒ සවනය කරන්න නිටසස ල දුන්නා තිමේලෝකගේ වටිනාම දී ම තමයි ධර්මදානය. ධරම අහන් ඉට සලසලදීම තුළින් අපේ හිත් පෝෂ්ණය කරගන්න විශේෂය හැකාව ලැබන එකයි මේ ධර්ම ධානයක් හැටි්‍රදේශනා කරන්නේ තින් බුදුරජාණන් වහන්සගේ ධර්මයශවනය කළ යෝනිශසෝමන්සිකාරයේ දුනොත් ඒ තුළින් තමයි අපේ හිත තුළසිහියනුවන සද්ධා ඉන්්‍රයාද හැම බෝධි පාස්ික ධර්ම පෝෂ්ණය කරගන්න ති බෝධි පාස්ක ධර්ම පෝෂණය වුුණොත් ඒක මේ ජීවිතේට වගේ ඉළඟ ජීවිතයත්තවා पට පवतिनවා न जीविते कीती धධर्म में බෝध करගන්න है एकपට रूकुलක් වෙනවා देखකई पुद्र जानवाන් से में लोगों की වटिना मदी में ධर्ම में हैැट देशना ක ेंगे ධर्मधर् में पिंकම में मह होते हैं आप इस सिद्ध कररा ඒवाගේ मධर्मය सवनेය කरा ඒवाගේ मधर्මය देशना केර मामूृ ධर्නම में पिंकමක් खැටට බुद्र जानवाන් से देශना කළतीවා ලේගේ දේශනාහන් හන්ඩතමයි අපිට භාකිවත් බුදුරජාන් වහන්සේ කරේ මහා සද්ධාවක් ඇතිවෙනවා සම්මා සම්බුද්ධෝ භගවා ඒ කාන්තේම බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධයි. ස්වාකාතෝ භගවතා දම භාගතුන් වහන්සේගේ ධර්මය ස්වාක්කාතයි. पपान्ु भग सा तक साभा्य मी दुख हाटकानी केलेसने साखिलाबध करने ඒ केलेश नැति मार्गගේ නැති करने मावत रुहाන් से लागवना से लगිය ගමन හරිकामनाක් सुपටिपानों भगव साාවකसंगू තිविध रात्नेය केරීම अ මේ देේश नहानोंකට महाස रद््यාව බත්තියක් ප්‍රසායක් ඇති නති අම්මහෝතක තිවිද රත්නය රරි ප්‍රසාත සිතත් පහළුනො තබට බොහෝ කාලයම් හිතස්ව පිරිිස හේතුව වෙනවා තිින් ධර්මර්ශවනය කිරීමෙන් කෙටිවෙලාවක් ව මර්නානු සැති භාවනාව සිදධ කිරීමෙන් ධර්මදානය සිදත කිරීමෙන් ඒවගේම චිත්තත් පසාදයඇති කර ගැනීමෙන් අප්‍රමාණ පුණෂත්්‍යයක් අපේ චිතසන්තාන තුළ මේ මහතේ ැස්රගන්නඩවස්තාවවිට සලසුනා ඒ මේ රැස් කරගත්තාවූ සකළවිත කුසලාන සංස ධර්මියන් අතීත සංසාර පටම්ම म දवසदක්वा පिनामी मी पालो ගේ यांता मित्र हि සිत शल म्यට ම පिनामोदाං කරम शल ඥति मेंपने साधु කියला අनुमोदांग वेවා මේ පिनामो विमिंग शर तिेंगेගේ जीීविතत स्ोපत करරගන්න ससर ගवන පत करග निर्वाण सा सात करරගන්න ම පिनपकार वेවා शलूම दिवि देवताාවත में පि අनुमोध करम ල්प साक हिसाක්्य द दि राज मांडले සාදු කියල මේ පිනන් මෝදක් වෙලා මේ පිනන් මෝදං වීමින් දෙෙවියන් ලබ ජ වි පත් කරගන්න සස රග පත් කරග නිරවාන් බෝති රගන්න ලබේවා එවගේ රස්කරග තු ර ්‍ර පු නිධර්මයන් ාබලින් බදු පසේ බතු හරහත න් නන්තන් බා ලෙන් ලෝ පුරා පවතින්න මේ පරනවස සංගත රෝගීත් පනිමදරේවා. ඒවගේම ඒස සග රෝගෙට ලක් ලයින්න ටික්මනිින්ම නිරෝග භාාවීල පේවා සිරුදනාට පහසවන් දයිනික ජීවනය කටයතු සිත කරගණයන්න නැවත සත්‍යය ධහිරවාශන උදාවීවා ක්‍රපාශවාත් කරනවා ධර්මශවනය කරපින් අත්තබ සම දෙනාටවමත් ඒ සඳහා. සංවිධाනය කරපකාර කරපින්නසීරු දෙනාටමත් से තක් पේවා शाන්तिයක් पේවා यहां पතක් पේවා නිुක් पේවා නිर्ෝග වस्वපත් पේවා රजුගෙන් සුරුගෙන් ගිින් ජල වස් විසාියකින් किसीම අන්तරාවක් නොම වේවා කායික माांසක ස සහने ල බේවා සබුදධ ශස්නමුूල් කරගෙන දානदී පिංකන් සීලා දී उनුණධनම සमति පසනා भाාවनाාව වුණු කරගෙන මේ ජීවිතම චතුහබधिंग නිर्වාණය අබෝධ කරගන්න මේ पिप කාර वेවා කියලා පी සිරදනාටම ප ஆසිර්වාත සිத்து කවා සිර දෙ ඥාති සප කලപ පan ද සිද කරmu ඉida ව nyaති නහතු sekitar ho nyaതය ഇത nyaති නහතු sekitarහ തයෝ ඉida ngo nyaතිනහතු sekitarහ ഞතයോ එතාවතා චම්මහි සබදම් puഞ සපද සබදේවාන දතු ස සපത සිදිය එතාවතා චම්මහි සබදම් puഞ සපද සබතාන දතු සපති සිද්ධ එතාාවතා චම්මහි සබදම් සපද ස ස අෝතු ස සම්පති සිද්ධිය इමना प කම්මීන මම भाල සමාග සතන් සමාගම හතු යාවනි भाානපතිिया ඉදම්ම पකම්ම ආසභකයා වහං හෝතු ස දුुखा පමචතු